අපි දැන් දවස් දෙකක් සාකච්ඡා කරන්න ඉදුණා. ඉතින් මේ සූත්‍රය අපි මතක් කරා මේ සූත්‍රයේ සිද්ධ වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරේ වැඩෙද්දී ඒ දණ්ඩපාණ කියන බ්‍රාහ්මණේ ඒ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක් ඔබ වහන්සේගේ කුමන වාදයේද මොකද්ද ඔබ වහන්සේගේ වාදි කිං වාදි සමනෝ කිමක් ආයි ශ්‍රමණේ ඔබගේ වාදේ මොකද්ද කියලා. ඉතින් එතකොට ඒකට බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි ඒ දණ්ඩපාණි ශාක්‍ය මේ දෙවියන් සහිත මරණ සහිත භවන් සහිත මේ ලෝකයේ මහාන භවන සහිත දෙවිනිසුන් සහිත ප්‍රජාවේ යම්බදු දෘෂ්ටියක් ඇත්තේ කිසියෙක් සමග වාද නොකර සිටීද එසේම කාමයන්ගෙන් වෙන්ව සිදින ලද කුපොසිත කිච්ඡා ඇතිව භව විභව පිළිබඳ තෘෂ්ණාවක් පහකොට වාසය කරන්නා වූ ඒ බ්‍රහ්මණයා අපගේ රහතන් වහන්සේ ඒ බ්‍රහ්මණය කියලා දෙන හැඳින්වේ. ඒ බ්‍රහ්මණයා වෙත සංඥාව ලැබ නොගනිත් සංඥා අනුසය ලැබ ගන්නේ නැතිද අන්නේබදු වාදයක් අන්නේබදු ධර්මයක් මම ප්‍රකාශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. ඉතින් එතකොට මේ බමුණට ඒක ඇත්තට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් නලලත් රැලි කරලා දිවත් එළියට දික් කරලා දිව ඔලෝලා නලලත් රැලි කරලා පිටත් වෙලා යනවා. ඉතින් ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ හවස් වරුවේ ධම්සභා මණ්ඩපයට වැඩම කළා කියනවා. අද මෙන්න මේ වගේ දෙයක් මහණෙනි මේ වගේ දෙයක් වුණා. මම මෙහෙම දිවා කාලයේ ගත කරද්දී මේ මහා වනාන්තරයේ දිවා විහරණයේ වැඩ ඉන්නකොට මෙහෙම කෙනෙක් ළඟට ඇවිල්ලා මෙන්න මේ වගේ මගේ ප්‍රශ්නයක් තව මේ වගේ උත්තරයක් දුන්නා කියලා කියනවා. දැන් එතකොට එහෙම කියද්දී ඒක සංඝයා වහන්සේ නමක් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ කරපු ප්‍රකාශයේ අදහස මොකද්ද? ඒක අපිට තේරුම් කරලා දෙන්න කියලා. එතකොට ඒකට බුදුරජාණන් වහන්සේ ඊ අපි සාකච්ඡා කළා උත්තරේ දෙන්නේ යතෝ නිදානම් වික්ඛු පුරිසං පපඤ්ඤ සංඥා සංඛා සමුදාචරಂತಿ එත්තේ නත්ති අවිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේ තබ්බං ඒ සේවන්තෝ රාගානුසයං ඒ සේවන්තෝ පටිගානුසයන් ඒ සේවන්තෝ දිත්තානුසයන් ඒ සේවන්තෝ විචිකිච්ඡානුසයන් ඒ සේවන්තෝ මානානුසයන් ඒ සේවන්තය වන්තෝ බවරාගානුසයන් ඒ සේවන්තෝ අවිද්‍යානුසයන් ඒ සේවන්තෝ දණ්ඩදාන සත්දාන කලා විග්ගයි විවාද තුවන් තුවම් පේසුඥන් උසාවාදන් එත්ත තේ පාපක අකුසරා දම්මා අපරිස්සසෝ නිරුද්ධන්ති. ඒ කියන්නේ මේ යම්කිසි භික්ෂුවක් යතෝ නිදානම් භික්ඛු ප්‍රපඤ්ඤ සංඥා සමුදාචරಂತಿ මහණෙනි යම් කරුණක් නිසා ඒ ප්‍රපඤ්ඤ සංඥාව ඒ ප්‍රපඤ්ඤය අභිභාවනය කරද්ද මැරලද්ද එත්තේ නත්ති අභිනන්දති. අන්නේ ඒ කියන්නේ ඒ ප්‍රපඤ්ඤ සංඛාවන්ගෙන් ප්‍රපඤ්ඤයන් තුල කෙනෙක් සතුටු යුත්තක් නැහැ කියලා දකින්නවද, බැඳි යුත්තක් නැහැ කියලා දකින්නවද, බැඳී සිටි යුත්තක් නැති බව, සතුටු වී යුත්තක් නැති බව, කියාපෑ යුත්තක් නැති බව දකි තේරුම් ගන්නවද, අන්න එයා
ඒ ප්‍රපංච සංඥාවන් තුල බැස ගැනීමක් බැඳීමක් කියාපෑමක් සතුටු වීමක් නැති කෙනා ඒසේවන්තු රාගංශයන් අන්න එයා තමයි මේ රාගංශයේ පටිගානංශයේ විත්‍යානංශයේ විචිකිච්ඡානංශයේ මානංශයේ බවරාගංශයේ අවිජ්ජානංශයේ කෙලවර කරන්නේ එයා තමයි මේ දඩු ගැනීම ආයුධ ගැනීම කලහ විවාද බහින් බස්වීම කේලාකීම් ආදී සියලු අකුසල් වල කෙලවර දකින්න සියලු පාපයන්ගෙන්ම නිදහස් වෙන්න කියලා. එතකොට අපි ඔය කාරණා දෙක මේ දවස් දෙකේදී දේශනාවේදී සාකච්ඡා කරා. මේ බුදුරජාණන් වහන්සේ දණ්ඩපාණිට දණ්ඩපාණි ශාක්‍යයාට කියපු කරුණු පිළිබඳවත් ඒ වගේම ඊයේ අපි සාකච්ඡා කරන්න ඉගෙන මේ විසුණු වහන්සේලාට මේ කියපු කරුණු පිළිබඳව. දැන් හැබැයි මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ ටික දේශනා කළා එහෙම ධම් සභා මණ්ඩපෙන් නැගිරිලා උන්වහන්සේ වැඩ ඉන්න කුටියට වඩිනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ නැගිටලා ගියාට පස්සේ දැන් ඒ සංඝයා වහන්සේලාට මේක තේරෙන්නේ නැහැ. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ කිව්වේ? ඒ කියන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් එහෙම ප්‍රඥාවක් තියෙන විසුණු වහන්සේලා පිරිසක් නෙමෙයි දැන් ඉඳලා තියෙන්නේ. එතකොට හිතා ගන්න බැරි වෙනවා බුදුරජාණන් වහන්සේට අර දණ්ඩපාණි ශාක්‍යයට කියලා දෙන්න කිව්ව ටික කියපු ටික විස්තර කරලා දෙන්න ගියාම බුදුරජාණන් ඊටත් වඩා ටිකක් ගැඹුරින් ඒක කියන්නේ. විස්තර කරලා දෙන්න. ඒ විස්තරේ තේරෙන්නේ ඒ හිතුව සංඝයා වහන්සේට. දැන් සංඝයා වහන්සේලාට කරගියා ගන්න දෙයක් නැති වෙනවා. එතකොට ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ළඟ ඉන්නවා කච්චායන ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. මහා කච්චායන ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් කච්චායන ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසිනුත් බොහෝ අවස්ථාවල ඔබ වහන්සේට ප්‍රශංසා කරලා තියෙනවා. කෙටියෙන් දේශනා කළ දේවල් දීර්ඝව විස්තර කරන්න පුළුවන් භික්ෂුවක් හැටියට. බුදුරජාණන් වහන්සේම ඔබ වහන්සේ වර්ණනා කරලා තියෙනවා මෙම කෙටියෙන් දේශනා කරපු දෙයක් තථාගතයන් වහන්සේ විග්‍රහ කරන්න හැකියාව තියෙන බව. විස්තර කළා කියලා දෙන්න හැකියාව තියෙන බව. ඒ නිසා අපිට මේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් මේ කියලා දීපු කරුණ අපිට විස්තර කළා දෙන්න. අපිට කියලා දෙන්න. ඉතින් එතකොට ඇත්තටම කච්චායන පොත ස්වාමීන් වහන්සේ මුලදී මේක අදිමදි කරා. ඒ කියන්නේ ඇයි මේ බුදුරජාණන් වහන්සේ ඉද්දී මගෙන් අහන්නේ? හොඳට අරටුව තියෙන ගහක් තියෙද්දී මේ සාමාන්‍ය කොලේකින් අරටුවක් හොයන්නේ කොළවල අරටුව හොයන්නේ ඇයි මේ හොඳ අරටුවක් තියෙන ගහක් තියෙද්දී කියලා බලන්න උන්වහන්සේගේ නිහතමානීකම. උන්වහන්සේ මං කියලා දෙන්නම් කියලා එක පාට පැනලා කියන්නේ කියන පැනලා උත්තර දෙන්න කියන උන්වහන්සේ ඇත්තටම අදිමදි කරා. ඇදෙනු උන්වහන්සේගේ අවස්ථාවයක් උනේ නැහැ මේ හරි මට ඔබ කියලා දෙන්න පුළුවන් මං ඔයාලට කියලා දෙන්නම් කියලා කිව්වේ නැහැ. පුළුවන් තරම් උන්වහන්සේ උත්සාහ කළා නැවත බුදුරජාණන් වහන්සේ ළඟට යවන්න. මම නිවේදන්නේ තථාගතයන් වහන්සේ තමයි මෙතන දන්න කෙනා කියලා. බුදුරජාණන් වහන්සේ වැඩේ ඉදි පැන පැන කියලා දෙන්න කියන්නේ. සාමාන්‍ය කෙනෙක්ට එහෙම නෙමෙයි. සාමාන්‍ය කෙනෙක්ගේ ලක්ෂණයම තමයි ආරි මම කියලා දෙන්න ඕක මට ඊටත් වඩා හොකිය හොඳට කියලා දෙන්න පුළුවන් කියලා අපි කියන්නේ පැන පැන කියලා දෙන්න. ඒත් ඒ රහතන් වහන්සේ සබයි පැන පැන කියන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ ඉද්දි ඇයි මගෙන් අහන්නේ? ඒ මගින් වයදේක කහන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා කියලා උන්වහන්සේට කරුණාවෙන් කියනවා. ඒත් මේ ස්වාමීන් වහන්සේලා නැවත බලවත් දෙස ඉල්ලනවා. අනේ ස්වාමීනි මේක ඔබ වහන්සේට තමයි අපිට විස්තර කරලා දෙන්න පුළුවන් කියලා. ඒකම නැවත යොමු කරද්දි නැවත ආයාචනා කරනවා. නැවත ඉල්ලනවා. ඉතින් නැවත ඉල්ලද්දි ඇත්තටම උන්වහන්සේ මේ ඒ බුදුරජාණන් වහන්සේ කරපු ඒ කෙටි විස්තරය විග්‍රහ කරන්න ගන්නවා. විවරණය කරන්න පටන් ගන්නවා. උන්වහන්සේලාගේ ආරාධනේ ඒ විවරණය ගත්තී. දැන් එතකොට අපිට දැන් මේ සූත්‍රයේ සිද්ධි තුනක් ওই විදිහට හම්බ වෙනවා. දැන් මුලින්ම දණ්ඩපාණිට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ වාදේ කරන්නේ නැත්තේ කියලා උන්වහන්සේ ධර්මපරියායක් දේශනා කරනවා. ඒක විස්තර කර ඒ කිව්වේ මොකද්ද කියලා විස්තර කරන්න කිව්වට පස්සේ කිව්වේ මොකද්ද කියලා විස්තර කරන්න කිව්වට පස්සේ ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ යම් ධර්ම පරියායක් විස්තර කරනවා.
ඒක උන්වහන්සේලාට තේරෙන්නේ නැති වුණාට පස්සේ ඒක විස්තර කරගන්න කච්චායන මහරහතන් වහන්සේ ළඟට යනවා. දැන් කච්චායන මහරහතන් වහන්සේ අර ධර්ම කාරණේ තව විග්‍රහයක් කරන්න පටන් ගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කියපු කාරණේ විස්තර විවරණ කරන්න ගන්නවා. එතකොට කච්චායන මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන්නේ චක්කාවසෝ පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං පපංචේති යම් පපංචේති තතෝ නිදානං පුරිසං පපඤ්ඤසංඛා සමුදාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤයේසු රූපේසු කියලා. ඉතින් මේක දිගටම තියෙන සූත්‍රය. දැන් ඔය මම එක කෑල්ලක් වි රූපෙට අදලා ඊට පස්සේ ඉන්ද්‍රිය හයට පිළිවෙලට මේක විස්තර කරනවා. يعني මේ එකම විදිහට දැන් මේ චක්කු විදිහට ගත්තා වගේම සෝතං ඒ කියන්නේ සද්ද සෝත ආදි වශයෙන් ආයතන හයට දාලා ආයතන හයටම දාලා මේ වාක්‍ය විස්තර කරනවා. අර ඒ කියන්නේ චක්කං ආවසෝ පරිච්ඡ රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං පපංචේති යම් පපංචේති තතෝ නිදානං පුරිසං පපඤ්ඤ සංඥා සංකා සමුදාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. ඔය කියපු විදියටම සෝතයට ගානයට දිවට කයට දාලා බුදුජාණන් වහන්සේ මේ කච්චායන පුත්තාර මේක දීර්ඝ විස්තරයක් කරනවා. දැන් මම මේ අද එක්කම කරන්නේ නැහැ. මොකද ඒක අපිට ගොඩාක් පොතේ තියෙනවා තීරීම කතා කරන්න වෙන හින්දා. ඉතින් අපි දැන් මේ කියපු එක වාක්‍යයක තියෙන සිංහල තේරුම අපි ගමු. එතකොට අපිට අනිත් ටික මේ තේරුම් ගන්න පුළුවන්. මොකද අනිත් ටිකෙත් මේ ටිකම තමයි අනිත් ආයතන වලට දාලා විස්තර කරලා තියෙන්නේ. ඒක ඒතකොට පරිවර්තනය කරලා ගත්තොත් එහේ මේ වචන ටික දැන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා කියන්නේ එවැග්නි චක්කුංච ආවසෝ පටිච්ච රූපේච කියන්නේ එවැග්නි ඇසද රූපේද නිසා චක්කු විඥානෙ උපදී. තින්න සංගති පස්සෝ මේ තුනේ එකතු වීම එක්තැන් වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. පස්සපච්චය වේදනා ස්පර්ශය ප්‍රත්‍ය කොටගෙන වේදනාව ඇතිවීම. යන් වේදේති තං සංජානාති යමක් විදීද එය හඳුනාගනි. යන් සංජානාති තං විතක්කේති යමක් හඳුනාගන්නේද ඒ පිළිබඳ විතක්ක කර. ඒකර අපි විතක්ක කරනවා කියන්නේ මේක හඳුනාගත්ත සංඥාවට. ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන වේදනාව ඇති වී ඊළඟට යම් වේදේති තං සංජානාති යමක් විදීද එය හඳුනාගනි. යන් සංජානාති තං විතක්කේති කියලා කියන්නේ යමක් හඳුනාගනිද ඒ පිළිබඳ විතර්ක කරයි. හඳුනාගත් දෙයට විතර්ක කරයි. යම් විතක්කේති තං පපංචේති යමක් පිළිබඳ විතර්ක කරයිද ඒ පිළිබඳ ප්‍රපංච කරයි. යමක් පිළිබඳ විතර්ක කරයිද ඒ විතර්ක කරන දෙයට තමයි ප්‍රපංච කරන්නේ. යමක් හඳුන දෙය පිළිබඳ විතර්ක කරයි යම් විතක්කේති තං පපංචේති යමක් පිළිබඳ විතරක කරයිද ඒ පිළිබඳව ප්‍රපංච කරයි. යම් ප්‍රපංචේති තතෝ නිදානම් පුරිසම් පපඤ්ඤ සංඥා සමුදා සංකා සමුදා කරන්ති. යමක් පිළිබඳ ප්‍රපංච කරයිද එතකොට කියනවා ඒ ප්‍රපංච කරන එක තමයි තතෝ නිදානම්. කියන්නේ දැන් විස්තර කරන්නේ යතෝ නිදානම් එකට කියන්නේ මේ තතෝ නිදානම් කියන්නේ එම නිසා ඒ නිදාන කරගෙන පුරිසම් පපඤ්ඤ සංඥා සංකා සමුදා චරಂತಿ. පපඤ්ඤ සංඥා සංකාවෝ පුරුෂේක අර කියපු ඉන්ද්‍රිය ඥානේ මෙහෙව පුද්ගලයාව ඒ කියන්නේ දැන් ඒ කියන්නේ තතෝ නිදාන පුරිසම් පපඤ්ඤ සංඥා ඒ කියන්නේ ඒ ඉන්ද්‍රිය ඥානය මෙහෙව පුද්ගලයාව මැඩ පවත්වනවා අභිනන්දනය කරනවා. ඒ කියන්නේ අර ප්‍රපංච වලින් අර මේ ඉන්ද්‍රිය හරි මේක නිකන් ගැඹුරු අදහසක් මෙතන තියෙන්නේ. අර ඉන්ද්‍රිය පරිහරණය කරපු පුද්ගලයාම ප්‍රපංච වලින් යට කරනවා.
අර ප්‍රපංච වලින් යාව යටත් කරන්න පටන් ගන්නවා. ඒ වගේ දැන් අපිට මෙහෙම බලලා තියෙන බුදුහාරෝ කියවට වඩා මේක හරියක් අමාරු තේරුම් ගන්න කියලා. කච්චානහාඳුරුගෙන් ටික. එතකොට ඉන්ද්‍රිය ඥානයේ මෙහෙව පුද්ගලයා වැඩපවත්වන අභිනන්දනය කරන කුමක් පිළිබඳවද? අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේය රූපේසු. අතීත අනාගත ප්‍රත්‍යුප්පන්න වර්තමාන කියන කාලාත්‍රයේටම අයත් ඇසින් බලා දතීත රූපයන් පිළිබඳව අතීතයේ බලපු රූපත් අනාගතයේ බලන්න තියෙන රූපත් මේ දැන් පිරෙන රූපත් පිළිබඳ ප්‍රපංච සංඥා සංකාවන් අභිනව කියන්නේ ප්‍රපංච සංඥා සංකාවන් අභිනමේ කරනවා කියලා. ඉතින් මේක අපිට කියවගෙන යද්දි සමාජයෙන් ටිකක් පැටලෙයි මොකද්ද මේ කියන්න හදන්නේ කිය එක. ඒක බරපතල ගතියකුත් තියෙනවා. දැන් මෙතන අපි හැබැයි මේ තේරුම් ගන්න තියෙන අනිත් ටික අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් අපිට හුරු වචන ටිකක් තියෙන්නේ. ඒ කියන්නේ ඒ හුරු වචන තමයි චක්කුන් මේ චක්කුන් තාවසෝ පටිච්ච රූපේද උප්පාදිත චක්කු විඥානං කියන්නේ ඇසද රූපේද ඇසයි රූපය නිසා චක්කු විඥානේ උපදී. තින්න සංගති පස්සෝ ඒ තුනේ එකතුව නිසා ස්පර්ශය ඇති වෙන්නේ. මේ තුනේම එකතු වීම එක්තැන් වීම ස්පර්ශය. ස්පර්ශය කියලා වෙනම දෙයක් නෑ. මේ තුනම එකතු වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. දැන් අපි ගල් තුනක් තියලා ලිපක් හැදුවොත් එහෙම අන්තිමට අපි කියන ගල් තුන තිබ්බම ලිපක් කඩගත්ත කියලා. ලිපක් කියලා වෙනම දෙයක් කඩගත්තනේ. අර ගල් තුන එක විදිහකට තිබීමම තමයි ලිප කියන එක පහළ. අන්න ඒ වගේ තමයි මේ තුනේ එකතු වීමම තමයි ස්පර්ශය. ඒ පස්ස පච්චය වේදනා. ස්පර්ශය නිසා ස්පර්ශය පත්ත කරගෙන වේදනාව ඇති. ඊළඟට යම් වේදේති තං සංජානාති. එතකොට යමක් විදීදේ හඳුනගනි. ඒ හඳු යමක් හඳුනගනි යම් සංජානාති තම් විතක්කේති. යමක් හඳුනගනිදී හඳුනගත් දේ පිළිබඳ විතර්ක කරයි. යම් විතක්කේති තම් ප්‍රපංචේති. යමක් විතර්ක කරයිද ඒ පිළිබඳ ප්‍රපංච කරයි. ඉතින් එතකොට අන්න ඊට පස්සේ ප්‍රපංච කරපු ගාට පස්සේ ඒ ප්‍රපංච කිරීම තුළ අර මේ ඉන්ද්‍රිය ඥානේ පාවිච්චි කරපු කෙනා යටත් කරන මැඩලන කියලා කියනවා. ඒ අතීත අනාගත වර්තමාන කාලයක් හදාගෙන ඉන්නේ. එතකොට දැන් මෙතනදී අපි අද දවසේ ටිකක් මේක එක එක විස්තර කරගමු. අපි දැන් කාලේ තියෙනින්ද තව ඉදිරියට මේ සූත්‍ර සාකච්ඡා කරන්න. මෙතන මේ පාවිච්චි කරන විශේෂ වචනයක් තියෙනවා. මෙන්න මේ ප්‍රපංච කියලා. ඒ කියන්නේ අපි යමක් විතර කරදී ඒ විතර්ක කරපු දෙයට තමයි ප්‍රපංච කරන්නේ. ඒ ප්‍රපංච කිරීම තමයි අපිව යටත් අපිව විනාශ කරන්නේ. අපිව මේ සම්පූර්ණ ග්‍රහණය කරන්නේ යටත් කරන්නේ පුරුෂයාව කියලා කියනවා. එතකොට මෙතනදී විශේෂ වචනයක් තියෙනවා. මෙන්න මේ ප්‍රපංච කියන වචනේ මට කියනවා මේ වාක්‍ය තුල අපිට හරියටම ප්‍රපංච කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තොත් ඒ ප්‍රපංචය කියන්නේ මොකද්ද කියන එකේ අර්ථය අපි හරියට හඳුනගත්තොත් එහෙම අපිට මේ කියන ධර්මපරයය තේරුම් ගන්න පහසුවක් තියෙනවා. මොකද්ද මේ ප්‍රපංච? දැන් ප්‍රපංච කියන එකට දැන් අර්ථය දෙන්නේ මිනිමෙ ඇස්කන් ආසාදී ආයතනයන්ට රූප ශබ්ද ආදී අරමුණු එක් වී චක්කු සෝත විඥාන 15 ආයතන අරමුණු හා විඥාන එක් වීමෙන් 15 වෙන ස්පර්ශයන් නිසා සංඥා 15 වෙනවා. යම් මොදක යම් ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය නොදෙනී නම් ඒ 15 වෙන සංඥා ඔස්සේ දිගින් දිගට විතර්ක 15 කරනවා. ඒ ඔස්සේ මානය කියන්නේ මම තණ්හා දිට්ඨි මානය කියන්නේ මම මගේ ආත්ම ආදී සවිය ලැබමින් අතීත වර්තමාන අනාගතයේ ඈදා ගනිමින් දිගු කතන්දර මැවි ඒවා තුළ සහ මුලින්ම එල්බ ගනිමින් සත්‍යය ගනිමින් වශයෙන් පත්වන ස්වභාවයක් මතුවේ. මේ ධර්මයන්ගේ අනිත්‍ය නොදක්නා විට සංඥාව මුල් කර ගනිමින් දිගටම මෙවදු දිග ඇදුම් විග්‍රහයන් ඉදීමට මනස ඇති නැඹුරුව ලෙස ප්‍රපංච සරලව විග්‍රහ කරගත හැකි.
සහමුණින්ම ප්‍රපංචයන් මිදී ඇත්තේ රහත් සිත තුළ. අන්න එතකොට අපිට මේ විග්‍රහයෙන් තේරෙනවා මේ ප්‍රපංච කියන්නේ නම් සරලව අපිට තේරුම් ගන්න තියෙන දේ තමයි අපිට අර සංඥා 15 දීතට ඒවා නිත්‍ය ආදී වශයෙන් අරගෙන ඒවගේ අනිත්‍ය දකින්න නැතුව දිගට 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 මේ ඒ වගේ කතන්දර ගොතන්න තියෙන නැබුරු වෙන ගතිය අර දේවල් තියෙනවා පුද්ගලයෝ ඉන්නවා කියලා නිත්‍ය ආත්ම වශයෙන් අරගෙන විතර්ක කරලා ඒක අනුව නැවත 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 මනස කරන විග්‍රහය තමයි මේ ප්‍රපංච කරනවා කියලා කියන්නේ. ඒ ප්‍රපංච කිරීමෙන් තමයි අපි සංසාරෙට වැටෙන්නේ. දැන් ප්‍රපංච කියන වචනය දැන් මේ පදුපින්ඩික සූත්‍රය හම්බ වෙනවා. ආයත් මේ ප්‍රපංච කිරීම කියන එක දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ප්‍රපංචය කියන එක. ආය සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ මේ ඒකේ සූත්‍රේ නම තමයි අනුරුද්ධ සූත්‍රය. මේ අනුරුද්ධ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ප්‍රපංච කියන එක විස්තර කරලා තියෙනවා. දැන් අනුරුද්ධ සූත්‍රයේ විස්තර කරන්නේ ප්‍රපංච කියන එක විස්තර කරන්නේ දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ භාවනා කරද්දී එතන උන්වහන්සේ රහත් වෙලා නැහැ. උන්වහන්සේ රහත් නොවි භාවනා කරගෙන ඉන්න වෙලාවේ උන්වහන්සේට මහා පුරුෂ විතරක පහළ වෙන්න ගන්නවා. උන්වහන්සේට මහා පුරුෂ විතරක පහළ වෙද්දී උන්වහන්සේට පුරුෂ විතරක 8ක් පහළ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා 9 වෙනි පුරුෂ විතරකේ මතු කරනවා. දැන් උන්වහන්සේ මේ අනුරුද්ධ සූත්‍රයේ තියෙන්නේ මම ඒකත් මෙතනදී පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්. අනුරුද්ධ සූත්‍රයේදී තියෙන්නේ උන්වහන්සේ දැන් කැලේ භාවනා කරමින් ඉද්දී උන්වහන්සේට පහළ වෙනවා මෙන්න මෙහෙම ස්වභාවයක්. අප්පිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස. මේ ධර්මයේ තියෙන්නේ ධර්මය අවබෝධ කරන්නේ අල්පේච්ච කෙනා මිසක් මහේච්ච කෙනා නෙමෙයි. දැන් එතකොට අපි අල්පේච්ච භාව කියලා ගත්තොත් එහෙම දැන් අල්පේච්ච භාවය කියලා කියන්නේ බුද්ධාගමේ ගොඩාක් අය හිතනවා මේ අල්පේච්ච භාවය කියලා කියන්නේ අඩුවෙන් පරිහරණය කරන එක කියලා. ඇත්තටම අඩුවෙන් පරිහරණය කරන එක නෙමෙයි අල්පේච්ච භාවය. දැන් මේ විදිහට ඔන්න අපි තුමු අපිට රුපියල් මාසික පඩිය රුපියල් 20000යි. අපි 10000ක සාරියක් ගන්නවා. ඊළඟට අපේ මාස පඩිය අපි ගමු රුපියල් නෑ 20000යි 10000ක සාරියක් ගත අපේ මාස පඩිය රුපියල් 10000යි. රුපියල් 10000යි. ඒතර කෙනෙක් රුපියල් 5000ක සාරියක් ගන්නවා. මං අහන්නේ දැන් මේ දෙන්න ඇඳගෙන පාර යනවා. ඇඳගෙන යද්දී ඇත්තටම බැලුවොත් මෙතන අල්පේච්ච කෙනා කවුද? 20000ක් තියෙන සපසල්ලි හම්බෙන කෙනෙක් ගන්නවා 10000ක සාරිය, 10000ක හම්බෙන කෙනෙක් 5000ක අර ගන්නවා. දැන් බැලුව බැලමට පේන්නේ මෙතන අල්පේච්ච ඇඳුමක් දෙන කවුරු කියලාද? කීයක් වන්න සාරියෙන්ද කෙනා කියලාද? ඒ වුණාට මං අහන්නේ ඇත්තටම අල්පේච්චද නැද්ද? එහෙම අපිට කියන්න බෑ. මොකද කෙනෙක් අල්පේච්ච භාවය කියන එක කෙනෙක් අඩුවෙන් පරිහරණය කෙනෙක් වටිනාකමෙන් අඩු දේවල් පරිහරණය කිරීම තුලින් කියන්න බෑ අපිට. මොකද ඕන කෙනෙක් ජීවත් වෙන්නේ යාට ලැබෙන ආර්ථික වටපිටාවට මත. රජෙක් අඳින්නේ ඒ රජුරුවන්ගේ තියෙන වටපිටාවට අනුව ඇඳුම්. ඒ තියෙන මුදල් අනුව. එතකොට අපිට කියන්න බෑ කොයිලාවකවත් එහෙනම් මෙන්න මේක තමයි මෙයා මේ හරිම අඩුවෙන් අඳිනවා බොහොම ලස්සන නැතුව අඳිනවා ඒ නිසා මෙයා අල්පේච්චයි කියලා කියන්න බෑ. එතකොට කෙනෙක් අපිට අල්පේච්චයි කියලා කියනවා නම් අපිට කියන්න වෙන්නේ එයා බලමු අපි හිතමු එයාට රුපියල් 5000 සාරියක් තියෙන කියලා අපි හිතමු 5000 සාරි 10ක් තියෙනවා කියලා. ඒ 5000 සාරි 10 තියෙදි එයාගේ එකක් හරි නැති වෙලා යනවා. කවුරු හරි අර ගන්නවා. අර ගත්තාම එයාට දුක දැනෙනවා නම් කම්පා වෙනවා නම් අර එයාට තියෙන රුපියල් 20000ක් හම්බෙන කෙනාට එයාට සාරි 10ක් තියෙනවා. හැබැයි එතකොට එයාටත් එකක් නැති වෙනවා. එයාගේ අර සාරිය නැතුව ගියාට එයාට හිතට පොඩ්ඩක්වත් කම්පාවක් නැත්තම් එතකොට අපිට තේරෙනවා අර 20000ක් පඩි හම්බෙන කෙනා 10000 සාරියක් ගත්ත කෙනා තමයි අල්පේච්ච කෙනා. මොකද එයා කොච්චර වටින එකක් ඇන්දත් ඒකට නොබැදී පාවිච්චි කරනවා. ඒ නොබැදීම නිසා එයා අල්පේච්ච වෙලා. අර එයා කොච්චර අඩු එකක් පාවිච්චි කළත් අඩු දෙයට ගොඩක් බැඳියා. වටිනාකමෙන් අඩු ඊනට වටිනාකම අඩු නාට එයා ඒකට
මානසිකව බැඳී ප්‍රමාණය වැඩි. අන්න එතකොට අපි කියනවා යා මහේච්ඡ කෙනෙක්. යා මහේච්ඡතාවයට පත්වෙච්ච කෙනෙක් කියලා. එතකොට මේ සූත්‍රය කියනවා අර ඒ ස්වාමීන් වහන්සේට එනවා විතරකය. උන්වහන්සේට එන විතරකේ තමයි මේ ධර්මයේ කවදාරි අවබෝධ කරන්නේ මෙන්න මේ අල්පේච්ඡ පුද්ගලයා. මේ බැඳි ආසාවෙන් වැඩි බැඳිච්චකම වැඩි කෙනා නෙමෙයි. ඊට පස්සේ එන උන්වහන්සේට විතරකය. සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. මේ ධර්මය අවබෝධ කරන්නේ මේ ලැබිලා තියෙන දේකින් සතුටු වෙන්න පුළුවන් කෙනා. මේ ලැබිච්ච දේ දුනේ සතුටු වෙන්න බැරි කෙනාට කවදාකවත් ධර්මය අවබෝධ කරන්නේ නැහැ. ඉතින් අපිට උනත් අපිට හිතෙනවා නම් මේ ලැබිලා තියෙන ධර්මයේ මදි ගුරුවරු මදි එහෙම නැත්නම් මේ ජීවිතේ අපිට හරි නැහැ. බුද්ධෝත්පාද කාලයක් නැහැ. බුදුහාඳුරෝ නැහැ කියලා අපි තියෙන්නේ මසුතු වෙන ගතියේ. අන්න ඒ වගේ හිතක් තියෙන කෙනෙක් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියනවා. කෙනෙක්ගේ හිත දිනන නම් මේ ලැබීමේ උද්දටම ඇති මට මනුෂ්‍ය ජීවිතයක් ලැබුණානේ. මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා මට ධර්මය අහන්න ලැබුණා මට. දැන් කුටියක් හම්බුනේ නැතුවද මේ භාවනා රිට්‍රීට් එකට ඇවිල්ලා පැදුරුකාර ඉන්න තැනක් හම්බුණානේ කියලා අන්නේ ඒකෙන් සතුටු වෙන්න පුළුවන් නා. ඇඳක් නැතුණාට ලෑල්ලක් හරි හම්බුණානේ පැදුරක් හරි කියලා. අන්නේ එතන සතුටු වෙන ගතිය තියෙනවා නා. උනාගේ අන්නේ එයාට තමයි මේ ධර්මයේ තියෙන්නේ. කවදා හරි මේ ධර්මය අවබෝධ කරන්නේ මෙන්න මේ ලැබිලා තියෙන ටික හොද්දටම ඇති. මේ හොද්දටම ප්‍රමාණවත්. මේ හොද්දටම ඇති. බොහොම ස්තුතියි කියන්න පුළුවන් හිතක් තියෙනවනම්. බොහොම ස්තුතියි මේ ලැබිච්ච ටික දීපු ටික ඉනම් ඇති කියලා උපරිම තෘප්තියට යන්න පුළුවන් නම් අන්න එයා තමයි මේ ධර්මය අවබෝධ කරන්නේ කියනවා. එයා තමයි මේ ධර්මය අවබෝධ කරන්නේ. එහෙම නැතුව මෙන්න මේ අසතුටු හැම දෙයකටම මොනෙල්ල ගන්න හැම දෙයකටම අසතුටින් වෙන්න හැම දෙයක්ම මදි කියන කෙනා නෙමෙයි කියනවා. ඊට පස්සේ උන්වහන්සේ හිතට එනවා භාවනා විතරකය. පවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ ඝනසංගරිකාරාමස්ස. මේ ධර්මය විවේකයට කැමති කෙනාට. එහෙම නැතුව පිරිස මැද ජීවත් වෙන්න කැමති පුද්ගලයාට නෙමෙයි. ඒ කියන්නේ එන්න මේ ධර්මයේ තේරෙන්න අපේ ඇතුළ අපිටම තේරෙන්න ගන්නවා අපි පස්සට යන බව. අපිට අර තරගකාරීත්වයට යන්නේ අපිට පිරිසෙක් කැරිලා එන්න ඉඳින්නේ. එහෙනම් අපිට ධර්මයෙන් වැඩෙන්න තව තව පිරිසෙක් හායි කියාගෙන ඉඳි දෙනවා නම් එන්න අනේ මේ පාළුයි කියලා ආයෙ පිරිස හොයාගෙන යනවා නම් නිකන් තනි වගේ කම්මැලි වගේ ආයෙ පාළුයි වගේ කයිවාරුවට සෙට් වෙනවා නම් එකතු වෙනවා නම් පිරිසක් එක්ක එයාට මේ ධර්මයේ පැටලිලා මේ ධර්මයේ වැඩෙන්න අපිට මොකද වෙන්නේ? අපිව හුදකලා වෙනවා. අපේ ඇතුළාන්තයේ විවේකයට කැමැත්තක් දක්වනවා. පුළුවන් තරම් අනවශ්‍ය වැඩ වලින් අපි අයින් වෙනවා. අනවශ්‍ය ක්‍රියා වලින් අයින් වෙන්න ගන්නවා. අනවශ්‍ය වචන පාවිච්චි වලින් අයින් වෙන්න ගන්නවා. අයින් වෙලා එන්න හුදකලාවට බරගතියක් එනවා. හැබැයි අපිට මේක පැහැදිලා අපිට පිරිසෙක් ඉන්න හම්බ වෙනවා නම් කියන සූත්‍රයක් මහා සුජිත සූත්‍රය කියලා මජ්ක්‍ධිමනිකායේ ඒ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා දැන් බුදුරජාණන් වහන්සේ ආරාමයට වඩිනවා. ආරාමයට වඩීදී සංඝයා වහන්සේලා කඨින මාසේ ඔක්කොමලා පිරිස විශාල වශයෙන් එකතු වෙලා. ඔක්කොමලා මේ සිවුරු මහනවා. කතා කර කර hina වෙවි සිවුරු මහමහා ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මේ ඇයි මෙච්චර සංඝයා ගොඩක් කියලා. කියනවා ස්වාමීනි මේ කඨින කාලේනේ. ඉතින් සංඝයා ඔක්කොම එකතු වෙලා මේ සිවුරු මහනවා කියලා. සිවුරු සකස් කරනවා කියලා. ඒ වැඩ ඒ පින්කම වලට කරනවා කියලා බුදුහාමුදුරු කියනවා ආනන්ද මොකක් හරි වැරදිලා මේ මෙතන මම කියපු ධර්මේ නෑ. මොකක් හරි දැනග මේ බලන්න මම කියන එක විරුවක් නා මේ මහා සුඤ්ඤත සූත්‍රයේ කියවලා ආනන්ද මෙතන මම කියපු ප්‍රතිපදාව නෑ. මම කියපු වැඩේ වෙන තරක් නම් මෙතන මෙච්චර මේ එකතු වෙලා කයිවාරු ගගා විහිළු කර කර කාලගත කරන්නේ. දැන් ඉන්නේ බුදකලාවට බාර වෙනවා. එන්නේ විවේකයට බර වෙනවා. මෙහිම පිරිස සමග ඇලි ඉන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා මේක මොකක් හරි වැරදිලා මෙතන. මොකක් හරි ධර්මයේ මේ පිටපොට ගිහිල්ලා ඒකයි මෙච්චර මේ කට්ටිය ආයෙ මේ ඇලි ගැලී ඉන්න පටන් ගන්න තියෙන්නේ. ආයෙත් තියෙන පටන් ගන්න තියෙන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා එහෙනම් අපිට තේරෙන දෙයක් තමයි මේ ධර්මයට අපි එන්න අපේ ඇතුළාන්තේ අර මේ කාමභෝගීන්ට කැමති වෙන්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි පුළුවන් තරම් හුදකලාවට බල වෙනවා පුළුවන් තරම්
හුදකලාව ඉන්න පටන් ගන්නවා. එතකොට කියනවා දැන් හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපි මේ ධර්ම මාර්ගයේ වඩන්න ආවට පස්සේ කොහොමත් අපේ හිටපු යාළුවෝ සෙට් එකේ සෑහෙන කොටසක් කැඩෙනවා. හිටපු යාළුවෝ සෙට් එකෙන් යා ගොඩාක් කැඩලා අපිට අන්තිමට වෙනම පිරිසක් නිකන් ന്യാය වගේ එකතු වෙන වෙනම ධර්මයන පිරිසක් විතරයි. අනිත් ඔක්කොමල අපෙන් අපිටත් මොකද මොකද ඇයි අපි වැඩක් නැහැ අපි පාටිකට ගියත් ඔබ දූප කියන්නේත් නැහැ කයිවරු ගහන්නේත් නැහැ අරයා මෙයා ගැන කතා කරන්නේත් නැහැ ඉස්සර කතා කළොත් කටහිරිය මම කතා කරන්නේ අරයා ගැන මෙයා ගැන එහෙම මේවා ටිකනේ. එතකොට පිරිස කට ඇරලා අපි වටේ ඉන්නවා. දැන් ධර්මයට ආවට පස්සේ හොයන්න පුළුවන් එයා කොයි වෙලාවකවත් අරයා මෙයා ගැන කතා කරන්න යන්නේ නැහැ. තමන් ගැන හොයන්නේ විතරනේ කරගන්නේ. හැබැයි අපි ධර්මයට ඇවිල්ලත් අරම් අනයමයා ගැන කතා කර කර ඉන්නවා කියලා කියන්නේ ඒ අපිට පිටපොට ගිහිල්ලා. ධර්මයට ආවට පස්සේ අපි අරයා ගැනවත් මෙයා ගැනවත් මෙයාගේ ස්වභාව ගැනවත් මෙයාගේ තරහ කිරන් ගැනවත් කතා කරන්න යන්නේ නැහැ. පුළුවන් තරම් තමන් තමන්ගේ වැඩක් බලා ගන්නවා එච්චරයි. තමන් තමන්ගේ ස්වභාවය ගැන තේරුම් ගන්නවා තමන් ගැන හොයා ගන්නවා මිස වෙන ඒවා ගැන අර්ථකථන දෙන්නේ නැහැ. අපි ඔන්නෝ ස්වභාවයට පත් වෙන්න ගත්තාම අර අපේ පිස්සු පියාට යාළුවෝ ටික අපෙන් ඈත් වෙන්න ගන්නවා. අර ඕබ දූප කතා කරපු සෙට් එක අපෙන් ඈත් වෙන්න ගන්න. මොකද අපි දැන් නියට වෙන්න පටන් අරන්. අපේ වචන අඩු වෙන්න පටන් අරගෙන. අර එතකොට අපි අර කයිවාරු සෙට් එක ඕබ දූප සෙට් එක දැන් නැහැ. දැන් අපිට ලඟුණත් ලඟ වෙන්නේ අන්නේ ධර්මයේ ප්‍රිය කරන කෙනෙක් විතරයි. ඒ අයට මිසක් අනිත් අයට අපි නිකන් දැන් නිකන් කිසි වැඩක් නැහැ. දැන් අපි නිකන් මෙලෝ රහක් නැතිච්ච අය වගේ. මෙලෝ රහක් නැතිච්ච අය කියලා අපි වෙන්න පටන් ගන්නවා. ඒ අය ටික ටික ඇස් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ නෙමෙයි උන්වහන්සේට විතර්කයක් කියනවා ආරද්ද විරියස් ආයන් දම්මෝ නායන් දම්මෝ කුසීතස්ස. මෙන්න මේ ඒ කියන්නේ මේ ධර්මයේ තියෙන්නේ අරබන ලද වීරයති පුද්ගලයාට කුසීතයාට නෙමෙයි කියනවා. ඒ කියන්නේ මේ ධර්මයට ආපු කෙනෙක් හොයා ගන්න පුළුවන් එයා පළවෙනි දවසේ කොහොමද කොච්චර වීරයක් තිබ්බද මේ ධර්මයට එන්න ධර්මිය වඩන්න ඒක අවසාන වෙන දක්වාම තියෙනවා. ඒ ගත්ත හයිය ඒ ගත්ත වීරිය දැන් සමහර අය ගොඩාක් ඒව නෙමෙයි සමහර අයට අපිට තේරෙන එක පාට සෝඩා බෝතලේ ඇදියා වගේ එක පාට මාර්ගයේ වඩනවා මාර්ගය අහගන්නවා අහගෙන යද්දී දැන් එයා දැන් ඉතින් අපි මුලදී ආ වේගෙන් වඩනවා පස්සේ මොකද වෙන්නේ අපිට තේරෙනවා යාට ගැඹුරු ධර්මයේ ඇහෙනවා ඒ ධර්මයේ ඇහෙන ප්‍රමාණයට යා ධර්මයේ තුල කිමිදෙන්නේ يعني ගැඹුරු දහම් පරියාවල් අහනවා එයාගේ ධර්මයත් එක්ක ජීවත් වෙන්නේ ඒක දැනුමකට එකතු වෙනවා නිසා එතකොට එන්නේ එන්නේ ආර ආර තිබ්බ වීරිය ඕනෙකම අඩු වෙලා යනවා ඕනෙකම අඩු වෙන එක හරියට මේ වගේ දැන් මේ මිදන්නකෝ දැන් කෙනෙක්ට හොඳ කෑම ලැබෙනවා හැබැයි ව්‍යායාම කරන්නේ හොඳ ආහාර කාලා ව්‍යායාම කරන්නේ දුනම ටික දවසකදී මොකක් කරලා ලොකු දරුණු ලෙඩ හැදෙනවා ආන් ඒ වගේ තමයි ගොඩක් අයට වෙනවා ගොඩාක් අය මුලදී ධර්මයේ ගැඹුරට බහිනවා පස්සේ එයාගේ අර තියෙන උනන්දුව කිවිල යන්න පටන් ගන්නවා ඕනෙකම අඩු වෙන්න පටන් ගන්නවා. එයාගේ ඊට පස්සේ ඒම වීරේ ඉඳලා ගිහිල්ලා ආයෙත් අර පරණ පුරුදු ටිකට වැටෙන්න ගන්නවා. මෙතන කියන්නේ ඒ වගේ කෙනෙක් නෙමෙයි ධර්මයට ආපු කෙනෙක්ගේ ස්වභාවය තමයි එයා හැමදාම පටන් ගත් දවසේ බහියම තියෙනවා. ඉවර කරනකම්ම කොච්චර වැරදුනත් කොච්චර පැරදුනත් දැන් සාමාන්‍ය මුලදී අපිට ධර්මයේ තියෙනම ධර්මයේ අහගෙන යද්දී මුලදී වැඩින ගතිය වැඩි. ඒකම තමයි සංසාරේ දැන් අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේදී සසර අපිට මේ ධාම වැඩිච්ච ප්‍රමාණයක් තියෙනවානේ ධර්මයේ දැන්ට අපි දැන් මෙතන ඇවිල්ලා වාඩිවිදී අපි හැමෝම මේ අද සංසාරේ පටන් ගත්තා ඒ නෙමෙයි මෙතනින් අපි ඔක්කොමලා මේ නිර්වාණ මාර්ගේ යන් දුරකට ගියපු අය මේ එතන එතකොට එතනilla ඉස්සරහට තමයි යන්නේ දැන් අපි අර ධර්මයේ අහද්දි ඉස්ලා මුල් කාලේදී අර අපි සසර වඩපු තැනට එනකන් බොහොම ඉක්මනට අපේ මාර්ගය වැඩෙනවා එතනින් එහාට ටිකක් හිමීට වැඩෙන්නේ නැහැ. අර අපිට ඕන ඉක්මනට වැඩෙන්නේ නැහැ එතනින් එහාට. ඒකයි අර මුලින්ම උද්දට එක හොඳට වැඩෙනවා මාර්ගයේ මාර විදිහට වැඩෙනවා පස්සේ නිකන් හැමදාම එක තැන වගේ දැනෙන්න පටන් ගන්න. අර මුල් කාලේ නම් හොඳට වැඩෙන ගතිය තියෙනවා පස්සේ නිකන් එක තැන දෝ කියලා හිතෙන්න පටන් ගන්න. නෑ ඒත් වැඩෙනවා හැබැයි අර දැන් ටිකක් හිමීට වැඩෙනවා ඒත් මාර්ගය වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ උනා අන්න එක තේරුම් ගත්තගෙන අර තමන්ට නිකන් තමන්ගේ ඇතුළ දැන් හැමදාම කොච්චර බණ ඇහුවත් කොච්චර මේව කළත් එකම තැන වගේ කියලා දැනුණාට ඒ බණහන එකවත් වීර්ය කරන එකවත් ඒක අඩු කරන්නේ නැහැ. අර ගත්ත ගැම්ම එහෙම තියාගෙන යනවා. ඉතින් එතකොට ඒකයි මෙතන කියන්නේ. ඒතර මෙන්න මේ අරබල ලද වීර්ය පුද්ගලයාට තමයි දහම තියෙන්නේ. කුසීතයට නෙමෙයි.
ඊට පස්සේ කියන මේ උපත්තිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුත්ත සතිස්ස එළඹ සිටි සිහිය මේ වර්තමානයේ සිහියෙන් ඉන්න කෙනාට මේ මොහොතේ සිහිය පවත්වන කෙනාට වර්තමානයට අවදි වෙච්ච කෙනාට තමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ මේ ධර්මයේ සාක්ෂාත් වෙන්නේ එහෙම නැතුව නිකන් සිහිය නැතුව වර්තමානයට අවදි වෙන්න බැරි කෙනෙක්ට මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියලා උන්වහන්සේට සිහිය වෙනවා ඊට වගේම උන්වහන්සේට සිහිය වෙනවා සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස මේ ධර්මය අවබෝධ වෙන්නේ මෙන්න මේ සමාධි සහිත දැනත්තාට මේ කලබල වෙච්චි දඟලන හිත තියෙන කෙනෙක්ට නෙමෙයි මේ සමාධිමත් හිත තියෙන කෙනාට තමයි ධර්මය අවබෝධ වෙන්නේ ඒ වගේම පඤ්ඤාවන්තස්සෝ දාය ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස් ප්‍රඥාවන්ත ඇත්ත ඇති හැටියට දකින්න පුළුවන් ඥානෙ තියෙන කෙනාට තමයි ඒ ධහම අවබෝධ වෙන්නේ නැතු දුෂ්ප්‍රඥාට නෙවෙයි කියලා කියනවා දැන් උන්වහන්සේට මේ විතර්ක ටික ආවට පස්සේ මේ විතර්ක ඔළුවට එන්න ආවට පස්සේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉර්දියේ උන්වහන්සේ ළඟට වැඩම කරනවා වැඩම කළා බුදුරජාණන් වහන්සේ කියනවා අනුරුද්ධ ඔබ ඔය විතර්ක කරපු ටික හරි කළා ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ ඒක මෙන්න මේ විදිහට තියෙන සූත්‍රයේ මේ විදිහට ඔය හත් තැනක් කළා ඊට පස්සේ දැන් දැන් උන්වහන්සේ මේ විදිහට ඔය ටික විතර්ක කර කර යද්දී උන්වහන්සේගේ සිතේ ලොකු ප්‍රීතියක් හැදෙනවා ලොකු ප්‍රීතියක් ගැන දැන් උන්වහන්සේ ඔය කරුණු හත ගැන හිත 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 හුඟක් වෙලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ධර්ම ප්‍රීතියකින් අර දැන් මේ මෙන්න මේ කෙනාට තමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ මේ කෙනාට තමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ කියලා හිත 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 ගොඩාක් ධර්ම ප්‍රීතියෙන් ඉන්න වෙලාවේදී කල්පනා කර කර හිටියා. ඉතින් එතකොට ප්‍රඥාව මේ එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම සූත්‍ර විස්තර කරන බුදුරජාණන් වහන්සේ යොදුන් ගානක් ඈත බේස කලාවනේ වැඩවෙසමින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ හිත වැඩ කරන ආකාරය බලාගෙන හිටියා. දැකලා තේරුම් ගත්ත මේ හතෙන් සම්පූර්ණ වෙන්නේ නැහැ උන්වහන්සේ රහත් වෙන්න බෑ මේ හත මෙහෙ කරා කියලා. එහෙම දැනගෙන වැඩේ සම්පූර්ණ නැහැ අඩුවක් තියනවා කියලා බුදුරජාණන් වහන්සේ හැබැයි පෙන්වන්නේ මෙතන ඉර්දියෙන් වැඩිය කියලා නෙමෙයි මනෝමය කයකින් මනෝමය කයක්ම වාගෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පෙනී සිටිලා අනුරුද්ධ ඔබගේ විතරක හත ගැන සාදු සාදු කියලා ඒ විතරක හතට ප්‍රශංසා කළා ඒවා මහා පුරුෂ හිතාවක හැටියට විස්තර කරනවා එහෙම කළා ඊට පස්සේ උන්වහන්සේ කියනවා ඒවත් හිතන්න හැබැයි අනුරුද්ධ අටවැන්නකුත් මේකට එකතු කරන්න කියලා. අටවැණියෙකුත් දැන් උවහන්සේ විතර්ක කර ටික හරි සාදු සාදු ඕක තමයි ධර්මයේ ස්වභාවය. හැබැයි ඕකට අටවැන්නක් එකතු කරන්න කියලා කියනවා. අටවැන්න පෙන්නන්නේ ඒක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරන්නේ නිප්පපංච රාමස්සායන් ධම්මෝ නිප්පපංච රතියෝ නායන් ධම්මෝ පපංච රාමස්ස පපංච රතෝ ඒක එතකොට දැන් මෙතන නිප්පපංච රාමස්ස ධම්මෝ නිප්පපංච රා ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංච රාමස්ස පපඤ්ඤ රතිනෝ කියලා කියන්නේ ඒක සිංහල තේරුම තමයි මේ ධර්මයේ නිප්පපංචයෙන් සතුටු වෙන නිප්පපංචයට ඇලුණු තැනත්තාටයි මේ ධර්මයේ ප්‍රපංචයන්ගෙන් සතුටු වෙන ප්‍රපංචයන්ට ඇලුණු පුද්ගලයාට නෙවෙයි බුදුරජාණන් වහන්සේම අටවෙනි එකක් ප්‍රකාශ කළා එතන බාන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ප්‍රපංච කියන එකට ලොකු වැදගත්කමක් දෙල දෙනවා පුළුවන් තරම් කියනවා දැන් තව සූත්‍ර හම්බ වෙනවා අපිට පුළුවන් තරම් උන්වහන්සේ මේ නිප්පපංච වෙන්න කියනවා ප්‍රපංච අතහැර ගන්න කියනවා ප්‍රපංච අතහැර ගන්න කියනවා දැන් එතකොට අන්තිමට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉස්තර කරනවා උන්වහන්සේ රහත් වෙන්න බුදුරජාණන් වහන්සේ මේ කියපු අටවෙනි එකයි වැදගත් උනේ කියලා මේ අටවෙනියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු විතර්කේ උන්වහන්සේ කියනවා යථාමේ අහෝ සංකප්පෝ කතෝ උත්තරි දේසේ නිප්පපංච රතෝ බුද්ධෝ නිප්පපංචං ආදේශයි තස්සාහං ධම්මච්ඡාය විහාසින් සාසනේ රතෝ තිස්සෝ විද්‍යා අනුප්පත්තෝ කතම් බුද්දස්ස සාසනං ඒ කියලා කියන්නේ යථාමේ අහෝ සංකප්පෝ කියන්නේ මගේ සිතිවිලි කොයි ආකාරයකද තිබුණේ මම හිත හිතා හිටියේ යමද්ද තතෝ උත්තරි දේසේ ඊට වඩා ඉහළ යම් කිසි දෙයක් දේශනා කළා බුදුරජාණන් වහන්සේ. නිප්පපංච රතෝ බුද්ධෝ නිප්පපංචං ආදේශි.
නිප්‍රපංචයට ඇලුණු ඒ බුදු පියාණන් වහන්සේගේ නිප්‍රපංච තත්ත්වය මට දේශනා කළා. තස්සාහං ධම්මච්ඡාය තස්සාහං ධම්මච්ඡාය විභාසින් ශාසනේ රතෝ උන්වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙන මම ශාසනේ ඇලුම්ව වාසය කළා. තිස්සෝ විච්ඡෝ අනුප්පත්තෝ කතං බුද්දස්ස ශාසනං ත්‍රිවිද්‍යාවට මා පැමිණි කියලා උන්වහන්සේ කියන්නේ මෙන්න මේ ප්‍රපංචය කියන එක හරියට තේරුම් අරගෙන නිෂ්ප්‍රපංච උන නිසයි උන්වහන්සේ රහත් උනේ කියලා. අපිට මේක කියාගෙන නැති හරි කම්මැලි. මොකද දැන් මේ වචනේ අපි මේ තාම වචනේ දීලා කිත් සූත්‍ර වල තැන්නේ මේ කියන්නේ. කම්මැලි වුණත් කම්මැලි ටිකක් අහන් ඉන්න. මොකද අපිට මේ වචනේ හරියට තේරුම් ගත්තොත් මේ වගේ සූත්‍රයේ තියෙන අදහස ගන්න පුළුවන්. දැන් තව සූත්‍රයක් හම්බ වෙනවා භද්‍රක සූත්‍රය කියලා. මේ භද්‍රක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කාට හරි මෙන්න මේ කරුණ පහකින් යුද්ධ කරනින් නම් එයාගේ මරණය සුන්දර නෑ කියනවා. අසුභ මරණයකට පත් වෙනවා කියලා මම කියනවා. ඒකේ පෙන්නන්නේ කම්මාරාමතා කියන කෙනෙක් ඕනට වඩා වැඩ දාගෙන නම් ජීවිතේ තේරුමක් නැතුව ලෞකික වැඩවලට හිර වෙලා දැන් සමහර අයට බහන්නකො භාවනා කරන්න එන්න කිව්වත් ළමයින්ගේ වැඩ තියෙනවා, පිටිට් එකට එන්න කිව්වත් මෙයාගේ වැඩ තියෙනවා, මෙයාට අසනීපයි මෙයා ගැන බලන්න ඕනේ, අනිත්ෙන් දෙන්න ඕනේ, මෙයාගේ වැඩ තියෙනවා කියලා බලන්න කී දිනේ කොච්චර දේවල් කියනවාද කියලා. බුදුහාමුදුරු කියන අන්නේ වගේ මේ කම්මාරාමතා කියලා වැඩ ගොඩක් දාගත්ත කෙනාගේ මරණය අසුන්දරයි. අන්තිමට එයාට දුක් මැරෙන්න වෙන්නේ කඳුළු සලාගෙන. එයා ජීවිතේ කරගත්ත දෙයක් නැහැ. සාක්ෂාත් කරගත්ත දෙයක් නැහැ. ඊළඟට බුදුරජාණන් කියන කෙනෙක් බස්සාරාමතා. එයා බස්සාරාමතා කියලා කියන්නේ කතාවට ඇවිල්ලා නම් කොයිලේ දැන් අපි දේශනාව කරනවා. අපි දේශනාව කරලා කියනවා පැය පහක් කටවහගෙන ඉන්න කියලා. අපි දේශනාව කරලා පැය පහක් කටවහගෙන නිශ්ශබ්දව ඉන්න කිව්වම එයා නලියන්න පටන් ගන්නවා. අපෝ පැය පහක් දැන් වහන්සේ දේශනාව කරලා පැය පහක් නිහඬ වෙනවා කිව්වට පස්සේ ඇතුළ නලියනවනම් කරගන්න බැරි නම් ඒක. අපි කියන්නේ ආ බස්සාරාමතා කියලා. එයා කතාවට ඇලිච්ච කට්ටිය. අන්න එයාගේ මරණය බුදුහාරුගෙන අභද්‍රයි. කියන්නේ සුභද්‍ර මරණයක් නෑ. එයාට අසුන්දර මරණයකට මුහුණ දෙන්න වෙනවා කියනවා. එයාගේ මරණය දුක්ඛිත මරණයකට එයාට මුහුණ දෙන්න වෙනවා කියනවා. මේ කම්මාරාමතා සහ බද්දාරාමතා බස්සාරාමතා කතාවට ඇලෙන නම් ඊළඟට කියන නිද්දාරාමතා ඒ වගේම නින්දටත් ඇලෙනවා. ඒ වගේම නින්දට ඇලෙන නම් ඒ වගේම කතාවට ඇලෙන නම් ඒ වගේම කර්මාන්ත වැඩි නම් ඊට පස්සේ සංඝ කියන්නේ ඊට පස්සේ පෙන්නනවා මේ ඝන සංඝනිකාරාමස්ථා කියන්නේ පිරිසට ඇලෙනවා. පිරිසට ඇලෙනවා, කතාවට ඇලෙනවා, නින්දට ඇලෙනවා, කර්මාන්ත වැඩි නම් ඒ වගේම ප්‍රපංචයට ඇලෙනවා. ප්‍රපංච කරන්න ප්‍රපංච කරනවා කියන්නේ මේ වෙන විදිහකට කියනවා නම් මේ ඇතුළත කයිවරුක ගහින් හිත හිතා ඉන්න ඇල්ලක අපි කියන්නේ. අපි මේ හිත හිතා ඉන්න ඇල්ලලා නම් මොනවා හරි නිකන් වාදීච්ච ගමන් ඔහේ කතරම් අපි කියන්නේ මනෝ ගහනවා කියලා කියනකොට මනෝ ගහ ඉන්න ඇල්ලලා නම් මනෝ විකාර හිත හිතා ඉන්න ඇල්ලලා නම් අන්නේ ඒ පිරිස ඔක්කොගේ මරණය අබද්දට දුක්ඛිත මරණයකට යන්න සිද්ධ වෙනවා කියනවා. මෙන්න මේ කම්මාරාමතා බසාරාමතා නිද්දාරාමතා ඝනසංගනිකාරාමතා සහ ප්‍රපංචරාමතා. ඔන්න ඔය එතකොට අපිට තේරෙනවා ප්‍රපංචයේ කියන්නේ අපිව තනිකර දුගතියට ඇදලා දාන දෙයක්. මේ කයිවාරු ගහන කි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් එතකොට මේ ප්‍රපංච අඩු කරන්න ලේසිම දේ තමයි ලේසිම විදිය තමයි අපිට මෙන්න මේ අපිට වර්තමානට අවදි වෙන්න පුළුවන් නම් අපිට මේ මොහොතට අවදි වෙන්න පුළුවන් නම් වර්තමාන අපි අද දවල් සාකච්ඡාවේදී මතක් කළේ අපි මේ මොහොතට අවදි වෙච්චි ගමන් අපිට තේරෙන්න ගටන් ගන්නවා අපේ කතාව අඩු වෙන බව. يعني අපි ඇතුළත සිතිවිලි විතක් එනවා, විතක් ආවට ප්‍රපංච කරන්නේ නැහැ. සිතිවිලි එනවා, විතරක් එනවා, විතරක් ආවට කතන්දර ඒ සිතිවිලි අල්ලගෙන අපි ඇතුළත කතා ගොතන්න යන්නේ නැහැ. නිකන් ඔහේ නිහඬව ඉන්නවා. ඔහේ නිකන් ඉන්නවා. ඇතුළත සිතිවිලි එනවා, සිතිවිලි එනවා, තරක එනවා. අපි ඔහේ පැත්ත කරලා නිකන් ඉඳ ගත්තට පස්සේ අන්න එතකොට මොකද හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි භාවනා කරන්න ගියාට පස්සේ අපි මේ ඔක්කොම අතහැරලා කර්මාන්තත් අතහැරලා කතාවලුත් අතහැරලා නිින්දත් අතහැරලා ඔක්කොම අතහැරලා මේ භාවනා කරන්න ගිහලා මේ ප්‍රපංච කරන එකත් අතහැරියට පස්සේ පුදුම විදිය නිදිමතක් එනවා. ඒක පුදුම කර්මයක්. බලන්නකෝ භාවනා කරන්න එන ගොඩක් අයගේ තියෙන්නේ නැතේ. කියන්නේ බුදු වෙන්න ඇවිල්ලා බුදියන කෙනෙක් කරන්නේ ගොඩක්. බල භාවනා ශාලාවල් ගත්තා නිකන් බුදු වීමයි බුදියමයි දෙක මොකද්දෝ ළඟ ළඟ වචන දෙකක් ළඟයි.
ඒක හින්දාද මන් දන්නේ අර ප්‍රපංච නැති වෙච්ච ගම ඇතුළත කයිවාරු ගහන්නේ මනෝවිකාරක ගහින් එක අඩු වෙච්ච ගම නින්දට වැටෙනවා ඒක බුදුම කර්මයක් වෙන්න පටන් ගන්නවා ඉතින් එතකොට දැන් අපිට තේරෙනවා මෙන්න මේ වගේ මේ ප්‍රපංච කරනකන් ඇතුළත කයිවාරු ගහ මනෝවිකාර හදනකන් ඇතුළත මනෝවිකාර හදනකන් කිසි ප්‍රශ්නයක් නැහැ මනෝවිකාර හදනකන් අපිට නින්දයන්නේ නැහැ උත්තර රාග දේශාත් මොහොත් වෙනවා කෙලෙසුත් ටික තියෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න බුණා හැබැයි කතුලත කතාව ගොඩක් නතර කරපු ගම ඒ කතාව දිහා බලන් ඉන්න පටන් ගත්තා ඒක මම කරගත්තේ නැති ගම එතකොට ඇතුළත කතන්දර අර සිටිවිලිත් එක කතන්දර ගොඩරක නැති වෙච්ච ගමන් අපිට තේරෙනවා එහෙම අපි නින්දට වැටෙනවා හෙන්නම කම්මැලි නිකන් භාවනා වැඩමුළුව නිකන් අමුසොහනක් වගේ තේරෙන්න ගන්න එන්නම පාළු දැනක් වගේ තේරෙන මොකද මේ කතන්දර හදා ගන්න විදිය නේ මොකද වර්තමානට අවදිච්ච ගමන් භාවනා ආරම්භණයට හිත දාමු ගමන් මේ මොහොතට ආපු ගමන්ම අපිට තේරෙනවා දැන් වර්තමානයේ තුල කතන්දර හදන්න බෑ කතා හදන්න නම් ඔන්න අතීත මතකල්ලම් යන්න ඕන මේ සිතිවිලි වලට පරණම සංඥාල්ලගෙන ඒව ඔස්සේ දිගට දිගට ගියොත් තමයි කතන්දර හදන්නේ අන්න ඒ නිසා අපිට කම්මැලි ගතියක් දැනෙනවා ඒ නිසා අපිට බෝරින් ගතියක් දැනෙනවා බෝරින් ගතියක් දැනෙනවා කම්මැලි ගතියක් දැනෙනවා හැබැයි අපිට පුළුවන් නම් මේ කම්මැලි ගතිය දැනෙද්දි ඒ නිදිමතට සතිමත් වෙන්න ඒ නිින්දට තව දෙන්න පුළුවන් නම් දැන් මේ මට දැන් මේ කම්මැලි ගතිය එන්නේ මේ බෝරින්කම එන්නේ භාවනා කරන්න ගියාම ඒක භාවනාවේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක කම්මැලිකමේ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ මේ හිත හිත හිතට ප්‍රපංච නැතුව ඉන්න බෑ සිත ඉල්ලනවා කතා උදා ගන්න කතන්දර දැන් මේ දැන් ඉතින් වර්තමානට අවදුනාට පස්සේ කතන්දර උදන්න බෑ පේනවා ඇහෙනවා දැනෙනවා එච්චරයි සිතේනවා එච්චරයි අන්නේම කියලා ආන්ගේ නිදිමතෙද්දී ඒ නිදිමතත් පිළිබඳ අවදි වෙන්න පුළුවන් නම් අන්න එතකොට අපිට තේරෙනවා මෙන්න මේ වර්තමානට අවදි වීම තුලින්ම මේ මොහොතට අවදි වීම තුලින්ම මට ප්‍රපංච නැති කරන්න පුළුවන් එහෙම නැතිනම් ප්‍රපංච නැති කරන්න මම තව ක්‍රමයක් කියන්නම් මේ කතන්දර ගෙදෙන එක නැති කරන්න තියෙන තව ක්‍රමයක් තමයි මේක සම්පූර්ණ මේ පේන ඇහෙන දැනෙන එක හුදු දැනීමේ ක්‍රියාවලියක් විදිහට දකින්න පුළුවන් නම් අන්න ඒක කරලා බලන්න ටිකක් ඒ කියන්නේ දැන් අපි ඊයේත් මම එක ටිකක් කතා කරා ඊයේ දේශනාවේදී දැන් දැනීමේ ක්‍රියාවලියක් කියලා බලන්න කියන්නේ දැන් මෙතන අපි ප්‍රපංච අපේ හැදෙන්නේ අපි හැම වෙලෙම හිතෙනවානේ අපේ විඥානයේ දැනීමට පරිබාහිරින් යමක් පවතින බව. ඒ පරිබාහිරින් යමක් පවතිනවා කියලා ඒ දේ අල්ලගෙන කතන්දර ගොතන්නේ ඇතුළේ. ඇතුළේ කතා ගොඩනැගෙන්නේ පරිබාහිර යමක් තියෙනවා කියලා අල්ලගෙන. එතකොට දැන් මෙහෙම හිතනකොට දැන් සතිපට්ඨාන සූත්‍රයේ උනත් මුලදී අපි ධාතු මනසිකා දැන් අපි ධාතු මනසිකාර භාවනාව කරනවා කියන්නකො ධාතු මනසිකාර භාවනාව කරද්දි පවා අපි අපේ මනසින් පරිබාහිර අරමුණක් අල්ලගෙන තමයි මරි මනසින් පරිබාහිර රූපයක් තිනවා අල්ලගෙන කියලා තමයි අපි මේ කතා මේ එක ධාතු වශයෙන් බලන්නේ. හැබැයි ඔබ තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි දැන් මෙතන පෙන්නන්නේ ඇසයි රූපයයි දෙක එකතු වුණාම චක්කු විඥානේ පහළ වෙනවා. දැන් ඒ ඇසයි රූපයයි එකතු වෙන අවස්ථාව අපිට දැනගන්න බෑ. අපිට දැනීම පහළ වෙන්නේ විඥාන මට්ටමට ආවම විතරයි. ඒ කියන්නේ හොඳට ඒක දිහා මම මේක සාහන ටිකක් හොඳට අහගෙන ඉන්න. උඹට සමහර තේරෙයි දැන් චක්කුම් පටිච්ච රූපේච කියන එක අපිට අල්ලන්න බෑ. ඒක පුරාණ කර්ම අවස්ථාව. චක්කුම් පටිච්ච රූපේ ඇහැ රූපයයි දෙක එකතු වීම කියන එක අපිට ඒ කියන්නේ හිතන්නවත් දැනගන්නවත් එහෙම එකක් බෑ. අපිට චක්කුම් පටිච්ච රූපේච චක්කු විඥාන. මෙන්න මේ චක්කු විඥානයේ පහළ වෙච්ච අවස්ථාව තමයි අපේ දැනීමට ලක් වෙන්නේ. ඒ දැනීමට ලක් වුණාට පස්සේ දැනීමට ලක් වෙච්චි රූපේකුයි අපි දැනගන්නේ. සද්දේකුයි දැනගන්නේ. ඒ දැනීමට ලක් වෙච්චි රූපය සද්දය කියන එක අර චක්කුම් පටිච්ච කියන එකට අදාළ නැහැ. අපි හිතන්නේ අර ඇහැට ගැටුණා ඇහැට රූපයක් ගැටලා ඒක දැනීම පහළ වෙනවා ඒ ඊට පස්සේ අපි හිතන්නේ අර මේ විඥානේ පහළ වෙනවා මේ අහවල් රූපේ කියලා දැනගන්නේ දැනෙන්නේ අර එළියේ තිබ්බ රූපේ කියලා පටල ගන්න ඒක කර්ම මට්ටමක් ඒක අපිට දකින්න බෑ
ඒකයි කොයිලාවත් අපි කියන්නේ නැත්තේ මේ අපි කියන්නේ බාහිර මුකුත් නැහැ කියලා කියනවා නෙමෙයි. දැන් ඔබට හිතේ දැන් අපි ඔබ සමාන හිතනවා කියන්නේ වහන්සේ නම් කියන්නේ මේ එළිය මුකුත් නැහැ කියනවත් නෙමෙයි. එළිය මොනවත් තියෙනවා කියනවත් නෙමෙයි. එළිය 13 වශයෙන් කිසිම දෙයක් නැහැ කිව්වොත් ඒක අන්තයක්. ඒක විඥානවාදයක් නේ. එහෙම දෙයකට නෙමෙයි මම මේ කියන්න උත්සාහ කරන්න හදන්නේ. එළියේ යමක් තියෙනවද නැද්ද කියන එක අපි ඒ තියෙනවා ඇති ඒ තියෙනදී අපිට ගෝචර වෙන්නේ ඒක විඥාන මට්ටමකට පැමිණියාම තමයි. ඒ විඥාන මට්ටමට ආවහම තමයි අපිට ඒක තේරෙන්න පටන් ගන්න. දැන් උදාහරණයක් කියනකොට දැන් අපිට දැන් ඔන්න ඇහැට මෙහෙම රූපයක් පෙවුනට පස්සේ අපි ඒක දැනගන්නවනේ විඥානේ පහළ වෙනවනේ. ඒ තුනේ එකතු වීම නිස්පර්ශය කියලා කියන්නේ. දැන් මේ සූත්‍රෙ මෙහෙම තියෙනවානේ. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි දැන් අපිට මේ විදියට රූපයක් පේනවා කියලා දැනගද්දී රූපයක් තේනවා කියලා දැනීම පහළ වෙද්දී ඒක විඥාන මට්ටමක් එක. හැබැයි විඥානේ පහළ වෙන්නේ නාම ධර්මයක. නාමයේ පහළ වෙන්නේ රූපයක් ඕනේ. රූපේ නැතුව නාමයක් පහළ වෙන්නේ නාම රූප දෙක පවතින බෑ විඥානයක් නැතුව. එතකොට දැන් මෙතනදී අපි තේරුම් ගන්න තියෙන කොටස තමයි අර චක්කුම් පටිච්ච රූපේච්ච කියන කාරණේ අපිට තේරුම් ගන්න බෑ. අපිට දැනගන්න දැක් ගන්න පුළුවන් සීමාවක තියෙන දෙයක් නෙමෙයි. ඒ නිසා අපි ඒක තියෙනවා කියන්න යන්නේ නැහැ, ඒක නැහැ කියන්න යන්නේ නැහැ. ඒකෙන් අපිට ප්‍රශ්නෙකුත් නැහැ. අපිට ප්‍රශ්නේ පවතින්නේ මේක විඥාන මට්ටමට ආවට පස්සේ. එතකොට චක්කුම් රූපේ ගැන දැන් ඇහැ රූපේ එකතු වීම නිසා මේ චක්කු විඥානේ පහළ වුණාට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ දැන් අපි ඊට පස්සේ අපි දැන් ඊට පස්සේ ඉතන ගැහණු කෙනෙක් පිරිමි කෙනෙක් ඉන්නවා කියලා ගන්නවානේ. ගැහණු කෙනෙක් පිරිමි කෙනෙක් ඉන්නවා කියලා අපි ප්‍රපංච කරනවානේ. කතන්දර ගොතනවානේ. ඒ කතන්දර ගොතන්දී අපි ඒ කතන්දර ගොතන එක අඩු කරන්න ඕන නිසා අපි මේක ධාතු මාත්‍රයක් විදිහට දකිනවා. ඒ කියන්නේ දැන් සතිපට්ඨාන කියනවානේ උගන්වනවානේ. මේක ධාතු මත්තක වශයෙන් දකින්න කියලා. ධාතු මාත්‍රයක් විදිහට දකින්න කියලා. හැබැයි ඒ ධාතු මාත්‍රයේ විදිහට දකිද්දිත් අපිට ප්‍රශ්නයක් එන්න පටන් ගන්නවා. අපිට ප්‍රශ්නේ තමයි අපි මේක ධාතු ටිකක් කියලා දකිද්දිත් ඒත් අපිට හිතෙනවා මේ මම අඳුරගන්නේ මේ මම ධාතු වශයෙන් දකින්නේ විඥාණයෙන් බාහිර තියෙන ධාතු ගැන. ඒ කියන්නේ අපිට හිතෙනවා ආ මෙතන දැන් මේ සත්‍යෝ පුද්ගලයෝ අම්මලා තාත්තලා ගෙදර දොරවල් කියන්නේ විතර්ක ටික. ඒ ටික විතර්ක ටික ඒ වුණාට පැවැත්මක් ඇති ධාතු ටිකක් බාහිර තියෙනවා කියලා. අන්නේ ඒ විදිහට විඥානය අරගන්නවා. ඒ කියන්නේ අන්නේ ඒ විදිහට දගෙන පැවැත්ම. ඒ කියන්නේ දෙයක් වශයෙන් තියෙන මොනවා හරි දෙයක් එළිය තියෙනවා. දෙයක් විදිහට තියෙන මොනවා හරි දෙයක් බාහිර තියෙනවා. ඒක දෙයක් වශයෙන් පවතිනවා. ඒ දෙයක් වශයෙන් තියෙද්දි මගේ සිතේ තමයි සිත තුළ තමයි මේවා පහළ වෙන්නේ. මේ දේවල් පහළ වෙන්නේ මේ දේවල් තියෙන්නේ කියලා අපිට එන්න පටන් ගන්නවා. එතකොට ඒ වුණාට එතකොට අපිට තේරුම් ගන්න අපි ඒ මානසික මායාවටම අහුවෙලා තියෙනවා. ඒ මේ මානසික මැජික් එකට අහුවෙලා තියෙනවා. මම ආයේ දකින්නවා මනසින් පරිබාහිර දෙයක්. මනසින් බාහිර දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඕනම කෙනෙක් මනසින් පරිබාහිර තියනවා කියලා මේ මනසේ නිමිත්තක්මයි ඇසුරු කරන්නේ. පරිබාහිර තියෙන දෙයක් කියලා ඔහු කල්පනා කරන්නේ මනසේ තියෙන සංකාරයක්. නිමිත්තක්මයි ඇසුරු කරන්න පටන් ගන්නවා. එතකොට කවදාකවත් අපිට එහෙම මේ මනසින් පරිබාහිර තියෙන දෙයක් ගැන හිතන්න කල්පනා කරන්න කතා කරන්න බෑ. අපි මනසින් පරිබාහිරයි කියලා ගන්න ඕනම දෙයක් මනසින් පරිබාහිරෝ දෙයක් කියලා ගන්න ඕනම දෙයක් අන්තිමට ඒක මනසේ හුදු නිමිත්තක් විතරයි. මනසේ හදාගත්ත නිමිත්තක් අරමුණක් ආරම්භණයක් විතරයි. ඒක මනසින් බැහැර දෙයක් නෙමෙයි. අන්න එතකොට ඔන්න ඔය විදිහට අපි තේරුම් ගන්න පුළුවන් නම් දැන් අපිට රූපයක් ආවට පස්සේ රූපයක් ඒ රූපේ කියලා අපිට හම්බෙන්නේ අපි එළිය අපි හිතනවා දැන් මේ ගෙවල් දොරවල් හිතේ නම් තියෙන එළියේ ධාතු හරි තියෙනවා කියලා
ඒ ධාතු කියලා ගන්න එකත් මනස නිමිත්තක් වුණොත් ආන්ගේ ගන්න තැන ධාතු නැහැ. ඒක හුදු ප්‍රඥප්තිය. පනව ගැනීමilla. මනෝ නිමිත්ත. මනස නිමිත්තක් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට හිතෙනවා ඒ කිය හැම වෙලෙම මොකක් හරි දෙයක් වශයෙන් දෙයක් පවතිනවා කියලා තමයි මේ විඥානේ පෙන්වන්නේ. අඟවන්නේ. ඊට පස්සේ අපිට හිතෙනවා හරි මේ වේදනාව දැනෙනවානේ අපිට හිතෙනවා දැන් වේදනාව දිහා බලන් ඉද්දී අපිට පේනවා මේ බලන් ඉන්න දැනීමෙන් පරිබාහිරව වේදනාවක් කියලා දෙයක් වෙනම තියෙනවා වගේ. අපිට හිතෙන්නෙම වේදනාවක් කියලා දෙයක් පවතිනවා. ඊට පස්සේ අපිට හිතෙනවා තරහා ගියාම මේ මට තරහා ගියානේ. මේ දැනීමෙන් පරිබාහිර වෙච්ච තරහා කියලා දෙයක් තියෙනවා. සිටිවිලි කියලා දේවල් තියෙනවා. හැම වෙලේම මේ මනෝවිඤ්ඤා මේ විඤ්ඤාණයේ තියෙන මායාව විඤ්ඤාණයේ තියෙන මැජික් එක තමයි විඤ්ඤාණය හැම වෙලේම මේ දේවල් පවතින බවට අඟවනවා. ආන්ගේ දේවල් වශයෙන් වේදනාව කියලා දෙයක් වශයෙන් තරහව කියලා දෙයක් වශයෙන් ධාතු කියලා දේවල් වශයෙන් මේ දේවල් ඇති බවට අඟවන ගතියක් තියෙනවා විඤ්ඤාණය. ආන්ගේ දේවල් ඇති බවට පිළිගත්තොත් තමයි ප්‍රපංචකරණය සිද්ධ වෙන්නේ. කතන්දර සිද්ධ වෙන්නේ. කතා ගෙතීම සිද්ධ වෙන්නේ. අපිට කවදා හරි අපිට තේරුම් ගන්න පුළුවන් නම් මෙන්න මේ දේවල් කියලා තනි පැවැත්මක් තියෙන කිසිම දෙයක් නැති බව. අපි මේ අපි හිතන්නේ අපි මෙතන හිටියත් වෙනම දෙයක් අම්මා ගෙදර ඉන්නවා වෙනම. තාත්තා ඉන්නවා යාළුවෝ ඉන්නවා. මේ දේවල් පුද්ගලයේ දේවල් තියෙනවා. එතන අම්මා තාත්තා නැතුණත් එතන මොකක් හරි දෙයක් තියෙනවා. ගෙදරක් නැතුණත් එතන මොකක් හරි දෙයක් ඇති එතන කියලා. අන්නේ බලන්න මනස තියෙන මෙන්න මේ දෙයක් වශයෙන් පවතිනක් ගන්නවා ගතිය. වෙනම වෙනම අනන්‍යතාවයක් ඇති වෙනම දෙයක් පවත්නා ගත්තයක් තියෙනවම කියන ගැනීමම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට තේරුම් ගන්න ඔබ වෙනම දෙයක් ඇති බවට ගද්දි බුදුහාමුදුරුවෝ පෙන්නනවා කාලකාරාම සූත්‍රයේ මහණෙනි ඒ ඔබ ඒ ඒ ඒ සිතේ එතන තියෙන්නේ රාග දේශ මොහය කියලා. ඔබ වෙනම එලි බාහිර දැන් මට මේ සිහින්නේ එළියේ ළමයා මේ බාහිර වෙනම වශයෙන් ඇති වෙන තරහ කියලා වෙනම දෙයක් කියලා වෙනම පැවැත්මක් ඇති දෙයක් ගද්දි මහණෙනි එතන තියෙන්නේ රාග දේශ මොහය. අපි හිතන්නේ දැන් එළියේ ඉන්න ළමයා කෙරෙහි මට රාගය ඇති වෙනවනේ. දැන් එළියේ ඉන්න ගෑනු කෙනා කෙරෙහි මට රාගය ඇති වෙනවා, මට දේශය ඇති වෙනවා, මට මං ඒකට බැඳෙනවා, මුලා වෙනවා කියලානේ. ඒ බුදුහාමුදුරු එහෙම පෙන්නන්නේ නැහැ. බුදුහාමුදුරු පෙන්නන්නේ මහණෙනි මෙහෙම ඇති බවට ගැනීමමයි මෝහේ රාග දේශ මොහොය කියලා. ඇති බවට ගැනීමමයි රාග දේශ මොහොය. ඇතරද තියෙන මොහොසිත. දැන් අපි සාමාන්‍ය මිනිස්සුෙක් උත්සාහ කරන්නේ එහෙම මනසින් පරිබාහිර ගෙවල් දොරවල් ළමයි ඉන්නවා ඒ ඇයිට නොබෙදී ඉන්න. ඒ ඇයට නොඇලී ඉන්න, ඒ ඇයට බැඳෙන්නේ නැතු ඉන්න, ඒ ඇයට ඒක නොගෙටි ඉන්නනේ අපි බලන්නේ. ඒකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ සිතම තමයි මෝහය කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ විස්තර කරන්නේ කාලකාරාම සූත්‍රයේදී එහෙම එකක් නෑ මාන්නි. ඔය ගන්න නිමිති ටිකෙන් එහා ඔය නිමිති ටිකම තමයි ලෝක කියලා කියන්නේ. ඔය නිමිති ටික මනසෙම හටගෙන මනසෙම නැති වෙන දෙයක් නිසා ඕක පරිබාහිර කිසිම දෙයක් නෑ. පරිබාහිර තියෙන දේකුත් නෑ. අන්තිමට ওই නිමිත්තේම තමයි නිමිත්තම තමයි රාගදේශ මොහ කියන්නේ. නිමිත්ත මානසික පරිබාහිරයක් දෙයක් නෙමෙයි, දෙයක් වශයෙන් පවතින දෙයක් නෙමෙයි. ඒක හුදු දැනීම මාත්‍රයක්, හුදු විඥානේ දැනීමක් කියලා දැනගත් දවසට අන්න එදාට නිමිත්තය බොල් වෙනවා. නිමිත්ත බොල් වෙද්දි රාගදේශ මොහ බොල් වෙනවා. ඇයි නිමිත්තේ ඇත්ත දැක්කා. මේ නිමිත්තේ යථාර්ථයේ ප්‍රඥාවෙන් ඇත්ත දැක්කා. නිමිත්තේ ඇත්ත ප්‍රඥාවෙන් දකිද්දී ඒ මේක මේ සිතේම හටගත්ත නිමිත්තක් විතරයි. මේක පරිබාහිර දෙයක් නෙමෙයි. මේක හේතු නිසා හටගත්ත ඒ නිමිත්ත පවා වෙනම දෙයක් නෙමෙයි, හුදු දැනීමක් විතරයි. ඒ රූප බුදුහාරගෙන් දිත්තේ දිත්ත මත මේ දකිනවා කියන හුදු දැනීම මාත්‍රයක් විතරයි. විඤ්ඤාත මාත්‍රයක් විතරයි. මේ සද්ද කියන්නේ වෙනම දෙයක් නෙමෙයි, හුදු විඤ්ඤාණ දැනීම මාත්‍රයක් විතරයි. ඒ හේතු නිසා අඩගෙන දැනීම මාත්‍රය තියෙනවා නැතිනවා. ඒක අන්නේ මේක මේ හුදු ක්‍රියාවලිය දැනීම කියන ක්‍රියා මාත්‍රයක් කියලා විතරක් දැක්කොත් ඔබට කවදාකවත් ඔබට
තරහව කියලා වෙනම දෙයක්වත් වේදනාව කියලා වෙනම දෙයක්වත් පුද්ගලයෝ කියලා වෙනම අයවත් හම්බෙන්නේ නැහැ. දැන් අපිට හිතේ වෙන්නේ අපිට හිතෙන්නේ නේ හරි ඔබ වහන්සේ කියන එක හරි ගෙවල් දොරවල් ළමයි ඔක්කොම නම් මනසේ තමයි ඒ උනාට බාහිර මොකක් හරි හිතන දෙයක් තියෙනවානේ. ධාතු ටිකක් හරි තියෙනවානේ වර්ණ රූපයක් හරි තියෙනවානේ ශක්තියක් හරි තියෙනවානේ කියලා ආන් ඒ ගන්න එකත් හුදු විඥාන දැනීම පරිබාහිර දැනීම එකත් විඥාන දැනීම මාත්‍රයක් නෙවෙයි. පරිබාහිර දෙයක් නෙවෙයි. කියලා අන්නේ එහෙම අපිට ඒක හුදු දැනීම මාත්‍රේ කියන දැනීම. හුදු විඥාන දැනීම මාත්‍රයක් මේක ක්‍රියාවලියක් කියලා දකින්න ඥානය ආව. ප්‍රඥාවෙන් දැනගත්තොත් ආන් ඒ දකින්න දැන ප්‍රපංච කරන්නේ නැතර වෙනවා. මොකද ප්‍රපංච කරන්න දෙයක් නැහැ. දේවල් වශයෙන් වේදනාව කියලාවත් සිත තරහව කියලාවත් පුද්ගලයෝ කියලා අපිට දෙයක් හම්බෙන්නේ නැතිලා යනවා. හුදු දැනීම මාත්‍රයක් විතරයි. දැනීම මාත්‍රය කියන එකවත් දෙයක් නෙමෙයි. අන්න එදාට අපිට බාහිර පුද්ගලයෝවත් අභ්‍යන්තර පුද්ගලයෝවත් හම්බෙන්නේ නැහැ. හුදු ඒ වෙලාවේ දිට්ඨ මත්තන් සුතේ සුත මත්තන් පෙනීම කියන දැනීම, ඇහිම කියන දැනීම, සිතීම කියන දැනීම කියන දැනීම මාත්‍රය ටික විතරක් ඉතුරු වෙන්න පටන් ගන්නවා. ඒ දැනීම මාත්‍රය දැන් අපේ ඇතුළ නතර වෙතුනොත් එහෙම අන්න එදාට අපිට ප්‍රපංච කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රපංච කරන්න දෙයක් හම්බෙන්නේ නැහැ. එතකොට දැන් අපිට දැන් මේ සමාල්ලාට මම මේ වචන කියාගෙන යද්දී වැඩි සූත්‍ර දන්නේ නැති කෙනෙක්ට මේක අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් අපි සාමාන්‍ය භාෂාවෙන් මේ කතාව පොඩ්ඩක් කිව්වොත් එහෙම වෙන විදියකට කියන්නේ මේ පේන, ඇහෙන, දැනෙන දේවල් එක්ක මනෝලෝකයක් හදන්න එපා කියලා. මනෝ විකාරයක් නිර්මාණය කරගන්න එපා කියලා. එතකොට ඔබ තුල ප්‍රපංච ලෝකයක් තියෙනවා කියලා කියන්නේ සාක්ෂිය මාගියන්නම් ඔබට ප්‍රපංච කරන ලෝකයක් ඇති බවට සාක්ෂිය තමයි ඔබ මනෝ විකාර හදලා බව ප්‍රපංච තියෙනවා කියලා ඇති බවට සාක්ෂිය තමයි ඔබට එළියේ අම්මලා ඉන්නවා. එළියේ තාත්තලා ඉන්නවා. ඔබට තාම එළියේ අම්ම කෙනෙක් ඉන්නවා නම් එළියේ තාත්ත කෙනෙක් හම්බ වෙනවා නම් එළියේ සහෝදරයෝ ඉන්නවා නම් එළියේ තමන් කැමති දේවල් තියෙනවා නම් එළියේ අකමැති දේවල් තියෙනවා නම් එළියේ ඔබ දකින්න ආස පුද්ගලයෝ ඉන්නවා නම් ඔබ එළියේ හම්බෙන්න අකමැති පුද්ගලයෝ ඉන්නවා නම් අන්න ඕක තමයි ඔබේ ප්‍රපංචය. හොඳට දරු ගන්න. ඔබේ ප්‍රපංච ලෝකය තමයි ඔබේ මනෝ විකාරය. අය ප්‍රපංච කියන එකයින් කළා මනෝ විකාර කියන වචනේ දාගමුකෝ. ඒතකොට ඉතතරයක තේරෙන්නේ මනෝ විකාරය තමයි ඔබට මනෝ විකාරයක් තියෙනවා බවට ඔබ නිෂ්ප්‍රපංච වෙලා නැති බවට සාක්ෂිය තමයි ඔබට තාමත් බාහිර ගෙයක්, දොරක්, ළමෙක්, ලෝකයක් කැමති බලන්න කැමති දේවල් බලන්න අකමැති දේවල් හම්බෙන එකම තමයි ඔබේ ඇතුලේ ප්‍රපංචය කියලා කියන්නේ. වෙන විදියකට කිව්වොත් ඔබට ප්‍රපංච තියෙනවා කියලා කියන්නේ ඔබේ තාම රාගය පහළ වෙනවා. ඔබට ද්වේෂය පහළ වෙනවා. ඔබට රාගය පහළ වෙනවා සිතේ ද්වේෂය පහළ වෙනවා නම් ඒ කියන්නේ ඔබ ප්‍රපංච කරන කෙනෙක්. මනෝ විකාර කියන එක. ඒකයි මම මේ ප්‍රපංච 100ක් නැති දින ඉතින් ඇත්තටම රහත් වෙන්නේ. ප්‍රපංච කරන්නේ ඉවර වෙන්නේ ප්‍රපංච කරන්නේ නතර වෙන්නේ කෙනෙක් රහත් බවට පත් වෙද්දී. දැන් ප්‍රපංච කරන්නේ තියෙනවා කියලා ඔන්න මුලින්ම අපි තේරුම් ගන්න දැන් අපි තුම මට දැන් රාගේ නැහැ, ද්වේෂේ නැහැ. මං අහනවා එතකොට ඔබේ ප්‍රපංචේ නැද්ද කියලා. රාග ද්වේෂ දෙක නැති වුණ පළියට අපිට ප්‍රපංච නැහැ කියන්න බෑ. මොකද බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ට රාග ද්වේෂ නැහැ. හැබැයි මානසින් හදාගත්ත මනෝ කතාව මනෝ විකාරයක් තියෙනවා. ඒ කියන්නේ යා බාහිර පවතින අරූප ලෝකයක් හරි රූප ලෝකයක් හරි දකින්නවානේ. තාම යාට ඇති බවට යා කල්පනා කරන කල්පනාවක් තියෙනවා දෙයක් වශයෙන්. ප්‍රපංචය තියෙනවා. ඒ නිසා අපි කියන්නේ එයාට සසරක් නැහැ කියලා. ඒ කියන්නේ රාගේ නැති වුණත්, ද්වේෂේ නැති වුණත්, ඒ වුණාට එයාට බාහිරක් ඇති ලෝකයක් හම්බෙනවා නම්, ඇති බවට යමක් හම්බෙනවා නම් එයා ආයේ විඥාන මායාවට, විඥාන මැජික් එකට රැවටිලා. විඥාන මුලාවට රැවටිලා. හරි. එතකොට දැන් අපි මේක තේරුම් අරගෙන ඊට පස්සේ අපි උත්සාහ කරනවා දැන් කොහොමද වහන්සේ කියන දේ ඔය ප්‍රපංච වලින් මං ගැලවෙලා යන්නේ. පළවෙනි කාරණේ තමයි තමන්ට ප්‍රපංචකරණයක්, මනෝ විකාරයක්, සංකල්ප වලින් හදාගත්ත මනෝ කතන්දරයක් තියෙන බව ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඒ කියන්නේ තමන්ට පිස්සු බව තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් පිස්සෙක්ගේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පිස්සා පිස්සු බව දන්නේ නැහැ. ඇත්තටම පිස්ස කවදාද දැනගත්තොත් පිස්සු කියලා උන්ට පිස්සු සෑහෙන්න හොඳයි.
පිස්සා පිස්සු බව දැනගත දවසේ පිස්සු හොදයි දැන්. ඒ නිසා මම ඔබට කියන්නේ ඔබ ප්‍රපංච කරන බව පිස්සු බව පිළිගන්න. ඉස්සෙල්ලාම මේ පිස්සු ඇති බව පිළිගන්නවා. පිස්සුවක ඉන්න බව ප්‍රපංචකරණයක් ඇති බව මනෝලෝකයක් හදාගෙන ඉන්න බව කතන්දරයක් හදාගෙන ඉන්න බව. දෙවෙනි කාරණේ තමයි ඒක අපි හොඳට ඉස්සෙල්ලා තේරුම් අරගෙන ඒක පිළි අරගෙන ඊට පස්සේ තමයි එයා කරන්න ඕන දේ තමයි අර අලුතෙන් මනෝලෝක හදාගන්න නැතුව ඉන්න අලුතෙන් ප්‍රපංචකරණ කරන්න නැතුව ඉන්න. දැන් අලුතෙන් ප්‍රපංචකරණයට කරන්න එපා කියලා කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබ මේ ශාලාව අතු ගහනවා. මේ ශාලාව අතු ගෑවට පස්සේ දැන් අතු ගහගෙනෙද්දි ළමෙක් මොකද කරන්නේ? මෙතන මුත්‍රා කරගෙන යනවා. ඒක ඔබට මං අහන්නේ ඔබට කේන්ති යනවා. ඒ කේන්ති යන්නේ ඇයි? කේන්ති යන්න හේතුව තමයි ඔබ මෙතන අතු ගහලා විතරක් නෙමෙයි අතු ගහනවත් එක්කලා ප්‍රපංචයකුත් නිර්මාණය කරගන්න. මේක මෙහෙම තියෙන්න ඕනේ, මේක පිරිසුදුව තියෙන්න ඕනේ, මෙහෙම තියෙන්න ඕනේ කියලා මනෝලෝකයක් හදාගෙන ඉතන ප්‍රපංචකරණයකට ගිහිල්ලා මම කියන්නේ කිසිම අදහසක් නැතුව අතු ගහනවා. කිසිම එතකොට කිසිම බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තුවක් නැතුව අතු ගහපු කෙනෙක්ට ප්‍රපංචයක් නිර්මාණය වෙන්නේ නැහැ. කතාවක් නැහැ. අතු ගහනවා ආයෙ හැඩිකලුත් ආයෙ අතු ගහනවා. ආයෙත් හැඩිකලුත් ආයෙත් අතු ගහන ඉච්චරයි. සිතට මොකක්වත් එන්නේ නැහැ ක්ලේශයක්. එතකොට ඔබ තේරුම් ගන්න ඔබට වෙන ප්‍රශ්නේ තමයි ඔබ වැඩක් කරන්න ගියාට පස්සේ අපි ඒ වැඩි කළා එතන නතර වෙන්නේ වැඩි දෙක ප්‍රපංචයක් හදනවා. කතන්දරයක් හදනවා. ඒ තුල මනෝලෝකයක් හදා ගන්නවා. අර කුස්ගේ භාවනා ශාලාව අතු ගන්න ගම මනෝලෝකයක් තියෙනවා. මේ මනෝලෝකයක් තිබ්බට පස්සේ ඒ මනෝලෝකයත් එක්ක යාට දුක පහළ වෙන්න පටන් ගන්නවා. දැන් එතකොට මනෝලෝක ප්‍රපංචකරණයෙන් අයින් වෙන්න තියෙන ලේසිම දේ තමයි බලාපොරොත්තු නැතුව වැඩ කරන්නේ. කිසිම බලාපොරොත්තුවක් නැහැ. දැන් බාඩිලා භාවනා කරනවා. බලාපොරොත්තුවක් නැහැ සමාධියක් එන්න ඕනේ. සිතාරමුණේම තියෙනවා බලාපොරොත්තුවක් අත්තර. බලාපොරොත්තුවක් අත්තරිනාම සිතට විසිරී ගියත් කතන්දර දුක් වෙන්නේ නැහැ. කතන්දර ගොතන්නේ අයියෝ මගේ හිත විසිරී ගියා කියලා මොකක්වත් නැහැ. මොකද ප්‍රාර්ථනාවක් නැහැ. මිනිස්සෙට ප්‍රපංචකරණයෙන් නිදහස වෙන දින ලේසිම දේ තමයි බලාපොරොත්තු නැතුව ඉන්නවා. ප්‍රාර්ථනා ටික අත්තරලා ඉන්නවා. ප්‍රාර්ථනා අතරියට පස්සේ දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි බලන්නකො හොඳට අපි කොච්චර මනෝලෝක හදනවද කියලා. මම ප්‍රපංචකරණය කොච්චරද කියලා. අපි බස් එකක යන්න ගියත් ප්‍රපංචකරණය කරනවා. බස් එකක යන්න දැන් අපි බස් එකක යන්න ගියත් අපි හිතනවා මේ මම මෙච්චර සල්ලි ගවල දෙනවා සීට් එක මෙහෙම තියෙන්න ඕන කියලා. සීට් එක පිළිබඳවත් හදා ගන්නවා මනෝලෝකයක් ප්‍රපංචයක්. ඊළඟට දැන් බලන්න සමහර අය දැන් ඔබ භාවනා කරනවා. දැන් ඔබ භාවනා කරන්න කුටියට ගිහිල්ලා ඔබ ඔබේ සීට් එකේ කවුරු හරි වාඩි වෙලා එතකොට සමහරවිට ඔබ දෙන කේන්ති යනවානේ. මම මේ භාවනා කරන දෙන මං කියලා ගිහ කොට්ටේ කියලා. ඒ කේන්ති යන්නේ එයා එතන කොට්ටයක් දාලා ගිහිල්ලා නැහැ. කොට්ටයත් එක්ක මනෝලෝකිකුත් එතන දාලා ගිහිල්ලා. කොට්ටේ විතරක් දාලා ගිහිල්ලා නැහැ. කොට්ටෙත් එක්ක මනෝවිකාරයක් දාලා ගිහිල්ලා. මනසින් හදලා කතාව. මනසින් රාමුවක් නිර්මාණය කරලා ප්‍රපංචයක් කරලා ගිහිල්ලා ඒ මනෝ කතාව ගම් මම මෙතන මං කොට්ටේ දැම මට මේක මෙහෙම තියෙන්න ඕනේ මං ඉද්දි කියලා. බලාපොරොත්තුවක් ඇතුව ගිහිල්ලා ඒ නිසා යාට දුක් විඳින්න ඕන. ආන් ඒ වගේ මං කියන ඔබේ ජීවිතය බලන හැම ප්‍රශ්නයක්ම එන්නේ ඔබ ඒ ජීවිතයේ ඒ දේවල් සිද්ධ කරලා ඒවත් එක්ක කතාවක් හදලාද ගිහිල්ලානේ. දැන් මම ළමයාට යුතුයකම් කළා නතර වෙන්නේ නැහැ. ළමයාට මං කළා මටත් මෙහෙම කරන්න ඕනේ. යාළා බැරි කාලේ මම මෙහෙම කළා කියලා ඒකත් එක්ක කතාවක් හදා ගන්නවා. බලාපොරොත්තුත් එක්ක තමයි ඒක හැදෙන්නේ. හැදීම නිසා අපිට දුක් විඳින්න සිද්ධ වෙනවා. දැන් අපි කරන්නේ යුතුකම ගන්නවා එච්චරයි. ඒ ඇරෙන්න මොකක්වත් කල්පනා කරන්න යන්නේ නැහැ ගැන. දුන්න එච්චරයි. දීලා මේකෙන් සුගති යන්නද මේවා වෙන්න මොකක්වත් නැහැ. ප්‍රපංච කරන්නේ දිව්‍ය ලෝක යන්නවත් දුන්න එච්චරයි. මොනවත් නැහැ. කාර් බඩගෙන කරනවා දුන්න ඉවරයි. මෙතන හැඩි වෙලා නම් අතු ගෑවා එච්චරයි. ඉතින් කොවිලාවකවත් මනෝලෝක හදන්න නැතුව වැඩ කරන්න උරු වෙනවා. ඒ කියන්නේ ප්‍රපංච කරන්නේ නැතුව දෛනික ජීවිතේ වැඩ කරන්න කියලා මේ කියන්නේ සරලව. ප්‍රපංච කරන්නේ නැතුව මනෝලෝකයක් හදන්නේ නැතුව වැඩ කරන්න. ඉතින් මනෝලෝකයක් හදන්නේ නැතුව වැඩ කරපු කෙනාට කවුරු බැන්නත් ප්‍රශ්නයක් නැහැ. අමුතුවෙන් හිත රිදෙන්නේ නැහැ. කවුරු හරි වචනයක් කිව්වහම ඔබට හිත රිදෙන්නේ ඔබ මොකද්ද මනෝලෝකයක් හදලා. ඒ කියන්නේ ඔබ ඔබේ ගරුත්වයේ තියෙන්න ඕන, ඔබේ ගෞරවය ඒ ටික රැකෙන්න ඕන කියලා මනෝවිකාරයක ඉන්නවා. ඒ නිසා එතකොට මම ඔබට කියන්නේ
එහෙනම් ප්‍රපංචකරණයෙන් අයින් වෙන්න අනිත් ලේසිම දේ තමයි ප්‍රපංචකරණයෙන් අයින් වෙන්න ඕන නම් ආත්ම ගෞරවය රකින්න එක ආත්ම ගෞරවය රැකෙන්න ඕනේ කියන අදහස අතරින්. ඒ මොකද බලන්න අපි ගොඩාක් ආත්ම ගෞරවය රැක ගන්න කියලා කොච්චර කතන්දර ගොතා ගන්නවා. අයියෝ මේක මෙහෙම වෙන්න එපා, මිනිස්සු මට මෙහෙම කියන්න එපා, මෙහෙම වෙන්න එපා කොච්චර හිතිලි පහල කරනවා. මම කියන්නේ ඒක අතාරිනවා. ජීවිතේ ප්‍රපංච හැදුනේ කොයි විදිහෙද හිතද්දිද ඒ චින්තනේ අනිත් පැත්තට හිතනවා ජීවිතේ ගෙනියනවා. දැන් අනිත් පැත්තට ගෙනියනවා කියලා කියන්නේ දැන් මට තේරෙනවා නම් මට මිනිස්සු බයිද්දි තමයි හිත ගොඩක් රිදෙන්නේ, බනින්න රිදෙන්නේ, කතා හිතේ හිතේ කතා හැදෙන්නේ කියලා. මම මොකද කරන්නේ? අනිත් දවසේ වැඩ කරන්නේ මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න බලාපොරොත්තු. සිත කරකවනවා අනිත් පැත්තට. කරකෙවුවට පස්සේ දැන් ඔන්න මිනිස්සු බයිනවා වැඩ කරද්දි. දැන් ඉස්සර වගේ ඇතුළ මුකුත් කතාවක් හැදෙන්නේ නැහැ. මොකද කොහොමද දැන් ලෑස්තිලා හිටියේ? කොහොමද දැන් සූදානම් වුණා? මගේ හිත ගොඩක් රිදෙන්නේ, හිතට ගොඩක් සිතිලි එන්නේ මිනිස්සු බයිද්දි නම්. ඉතින් ඒකම අපේක්ෂා කළා. අපේක්ෂා කරපු ගමන් මිනිස්සු බයිද්දි කතන්දර හැදෙන එක නතර, ඇතුළ කතාව නතර වෙන්න ගත්තා. කතන්දර හැදෙන්නේ නැහැ. ඒ වගේ සිත මුගල මේ බයම දේ මම හොයන්න පටන් ගන්නවා. සිත බය නම් ඒකම ලැබෙන්නේ කියලා ඉතින්. අන්න ඒ වගේ අර ඒ සිත වැඩිපුර කතා හැදෙන්නේ යමක් ප්‍රතික්ෂේප කරද්දී නම් මෙන්න මේක වෙද්දි තමයි මට අකමැති මේ කියලා මම මේ පුද්ගලයා ළඟට ආවම තමයි මට අකමැති සිතුවිලි එන්නේ. කතා හැදෙන මම ලෑස්තිලා ඉන්න මේ මිනිස්සුම ආශ්‍රය කරන්නේ. ඒ තැන් වලටම යන්න. එතකොට මට තවිට දෙන්න ගන්නවා. දැන් ඉස්සර වගේ මේ තැන් වලට ගියාට මේ මිනිස්සු ආශ්‍රය කරන්න ඇතුළෙ මොකුත් නැහැ. ඇතුළ නතර වෙන්න ගන්න. ඇතුළත කතාවක් හැදෙන්නේ නැහැ. ඇතුළ කතා හිතෙන්න යන්නේ නැහැ මොකක්වත්. ඒ වගේම ඔබ හොඳට තේරුම් ගන්න ඔබගේ ප්‍රපංචකරණයේ වැඩි වෙන්න ඊළඟ හේතුව තමයි ඔබගේ සිත දේවල් පිළිබඳ පූර්ණ විනිශ්චයන් දාගෙන ඉන්නවා. හොඳට බලන්න හිත දිහා බැලුවොත් ඔබට තේරෙයි මිනිස්සු පුද්ගලයෝ පිළිබඳව එක එක්කෙනා ගැන එක එක අදහස් හිතාගෙන ඉන්නේ. විනිශ්චය කරන් ඉනවා. ආන් ඒ දාගෙන ඉන්න විනිශ්චයට අනුව එයා දකිද්දි අර කතන්දරේ ඇති වෙන්න පටන් ගන්නවා. සිතුවිලි ජනිත වෙන්න ගන්නවා. ඉතින් මහබඩ කියන්නේ කිසිම මනුෂ්‍යයෙක් ගැන පූර්ව අදහසක් නැතුව ඉන්නවා. හැම කෙනාම අද දකින්න කියලා හිතාගෙන දකිනවා. පූර්ව නිගමනයක් නැහැ. එතකොට අපිට තේරෙනවා පූර්ව නිගමනයක් නැති වුණාම පූර්ව නිගමනයක් නැති වෙලා ගියාට පස්සේ අපිට ප්‍රපංචකරණය වෙන්නේ නැහැ. අපි මොකද අපි එක එක්කෙනා පිළිබඳ දාගත්ත අදහස් නැහැ. ඒත් බලන්නකො දැන් දැන්ටම අපිට තියෙන අපි අපෝ ওই මහෞසයා නම් මෙහෙම කෙනෙක් මං ඒක ආයෙදම දැනන් හිටියේ මෙහෙමයි කියලා අර දකිද්දිම අපිට තියෙනවා මේ මිනිස්සු ගැන හදාගන්න ටික. ඒ නිසා අපිට ප්‍රපංචකරණය වෙනවා. ඒ නිසා මං කිසි මිනිස්සෙක් ගැන පූර්ව විනිශ්චය කරන්නේ නැතුව ඉන්නවා. ඒ වගේම ඒ කියන්නේ සමහර අය සමහර මිනිස්සුන්ට ගොඩාක් ලකුණු දීලා තියෙනවා. හරි උසස් කෙනෙක් ලැබෙයි යාගේ අතින් පොඩි වැරද්දක් වෙච්ච ගම එයාගේ අතින් පොඩි වැරද්දක් වෙච්ච ගම අපි හිත බිඳ වැටිලා දුක හිතිලා ඇඬිලා කතන්දර කොච්චර හිතේ කර කියවනවා. ඒ නිසා මං කිසි මිනිස්සෙට ලකුණු දෙන්නේ නැහැ. කිසි කෙනෙක්ව නිගමනයට ලක් කරන්න නැතුව ඉන්නවා. කිසි කෙනෙක්ට ලකුණු දීලා ඉන්නේ නැතුව ඉන්නවා. අන්න එතකොට මට මිනිස්සු කෙරෙහි දකිද්දි කතන්දර ගෙතිල්ල අඩු වෙන්න පටන් ගන්නවා. නිගමන ගිල්ල අඩු වෙන්න ගන්නවා. ඉතින් එතකොට දැන් මේ විදිහට අපිට තේරෙනවා දැන් මේ විදිහට අපි එක එක්කෙනා පිළිබඳ අපිට තියෙන අපේ ගෙදර පිළිබඳව, ළමයි පිළිබඳව, මහත්යන ඕන පිළිබඳව එක 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 කතන්දර ගොතාගෙන ඉත අපි යාළුවෝ පිළිබඳ, හතුරු පිළිබඳව දැන් අපි කරන්නේ මොකද? ඒ කතන්දර ගෙතිල්ල අතහැරලා දාන්න. එදින්දා ජීවිතේ වැඩ කරන්න ගියාම කතාවක් නැතුව වැඩ කරන්න ගන්නවා. කතන්දරයක් නේ වැඩේ කරනවා එච්චරයි. ඒ ඇරෙන්න ඒ තුල මනෝලෝක හදන්න නැතුව ඉන්නවා. මෙහෙම ඉඳලා ඇත්තටම යාගේ ඇතුළ තුල ධර්මයේ වැඩ කරන්න ගත්තාම ප්‍රපංච නිප්‍රපංච උනාට පස්සේ හොයන්න පුළුවන්. එයා ඉස්සරහට එයාගේ හොඳම යාළුවා එනවා මේ පැත්තේ. අනිත් පැත්තේ යාගේ ලොකුම වෛරක්කාරයා එනවා. මේ දෙන්නම ඉස්සරහට එද්දී ඒ දෙන්න කිලිබඳම අමුතු අදහසක් එන්නේ නැහැ ඇතුළේ. මේ පැත්තේ තමන්ට වෛරක් කරන මනුස්සයා එනවා, අනිත් පැත්තෙන් තමන්ට ආදරය කරන මනුස්සයා එනවා. මේ මනුස්සය දෙන්නම ආවට කිසිම සිතවිල්ලක් ඇතුළේ අමුතුවෙන් ජනිත වෙන්නේ නැහැ. අමුතු සතුටක්වත් අමුතු දුකක්වත් එන්නේ නැහැ. අපි කියනවා එයාගේ ප්‍රපංචකරණය නතර වෙලා. දැන් එයාගේ ඇතුළ ප්‍රපංච කරන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ අපිට තේරෙනවා දැන් මෙහෙම අපි ජීවිතයේ ටික 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 බලාපොරොත්තු නැතුව වැඩ කරන්න උරු වෙනවා. කතන්දර හදන්න නැතුව වැඩ කරන්න උරු වෙනවා. කිසි කෙනෙක් ගැන පූර්ව නිගමන දාගන්න නැතුව ඉන්න උරු වෙනවා.
ඊට පස්සේ දැන් ඔහොම අපි ලෞකික ජීවිතේ ප්‍රපංච කරන්නේ නැතුව හිටියා කියන්නකෝ. වස්තු පිළිබඳ, දේපළ පිළිබඳ, ළමයි පිළිබඳ, පුද්ගලය ගැන කතා ගොතන්නේ නැතුව හිටියා. හිත ඒ හැම දෙයකටම සිත නිර්පේක්ෂක වෙන්න පටන් ගන්නවා. ප්‍රපංච නිෂ්ප්‍රපංච වෙන්න පටන් ගන්නවා. ඒ නිෂ්ප්‍රපංච වෙලා අපි ඉද්දි ඊට පස්සේ අපි හිතමු මෙහෙම, ඊට පස්සේ අපි මේ ධර්මයට එනවා. ධර්මයට ආවට පස්සේ ඔන්න ඊට පස්සේ සියුම් විදිහට අපි දන්නේම නැතුව මේ ධර්මයේ තුල ප්‍රපංච ගොඩනැගෙන්න පටන් ගන්නවා. ධර්මයේ තුල ප්‍රපංච ගොඩනැගෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ හොඳට බලන්න සමහර අයට වෙන දෙයක් තමයි. දැන් ඔයාලා මෙහෙම දිගට බණහම. දිගට බණ ඇහුවාට පස්සේ ඔන්නා මම දැන් ධර්මයේ දන්නවා. මට දැන් උන්වහන්සේ කියන දේශනාව දැන් මම අවුරුදු ගාණක් අහන කෙනෙක් මට ඔන්න දැන් ඒක තේරුණා කියලා ඔන්න හදා ගන්නවා ප්‍රපංචය. දැන් මට තේරෙනවා ධර්මය. මම දන්නවා දැන් ධර්මය කියලා ඔන්න කතන්දරයක් හදා ගන්න ගන්නවා. දැන් මට මේ ගැඹුරු සූත්‍ර තේරෙනවා, අරවා තේරෙනවා, මේවා තේරෙනවා කියලා හදා ගන්නවා. දැන් ධර්ම ඊට පස්සේ යා දන්නේම නැතුව ධර්ම මමත්වයක් ඇදිනවා. ධර්ම තුලින් ප්‍රපංච කරන්නේ නැද්ද වෙනවා. ඒ එතකොට ඒක හොයන්න පුළුවන් ලක්ෂණේ තමයි ධර්ම මමත්වයේ ධර්මයේ තුල යමෙක් ප්‍රපංචයකට අහුවෙලාද කියලා. ඒ කියන්නේ එයාගේ දැන් එයාට දැන් ඇත්තටම එයා ධර්මය අහලා ධර්මයේ ප්‍රායෝගික වෙලා නම් එයාට තේරෙන්න ඉපේ එයාගේ ඇතුලේ දවසින් දවස එයා එකට එක් කරන ගතිය නැති වෙන්න ඉපේ. එයාට තේරෙනවා දවසින් දවස දවසින් දවස එයාට කවුරු මොනවා කිව්වත් ගානක් නැහැ. සිතරි දෙන්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් ඒකත් එක්ක හැපි හැපි යන්නේ නැහැ. ඒ කියන්නේ එයා තුළ ධර්මයේ කියන්නේ සම්පූර්ණ ධර්මයේ තේරුම් අරගෙන නේ. ඒ කියන්නේ එයාට ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙලා ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙලා කියන්නේ එයාට ප්‍රශ්නයක් නැහැ. මොනවා කිව්වත් මොන දේ වුණත් ඇතුළේ ගාණක් නැහැ. ඇතුළේ රිදෙන්නේ නැහැ. ඇතුළේ ගාණක් නැතුව යන්න පටන් ගන්නවා. හැබැයි ධර්මයේ තුලින් කොටුවක් හදාගත්ත කෙනා, ධර්මයේ ප්‍රපංච කරගත්ත කෙනා, ධර්මයේ තුලින් තණ්හා දිට්ඨිමානෙ උපදවගත්ත කෙනා, එයාට සූත්‍ර ගොඩාක් දන්නවා. එයාට ඕන කෙනෙක්ට කියලා දෙන්න පුළුවන්, විග්‍රහ කරන්න පුළුවන් ඕන දෙයක් කියනවා. හැබැයි මෙන්න හොසලගින් මැස යන්න බෑ. ඒ වචනයක් කියපු ගමන් දඩම් පිටින් කියලා බිම. එතකොට අපිට තේරෙනවා යා ධර්මයේ කියලා තව කොටුවක් හදලා. යා ධර්මයේ කියලා මොකද්දෝ ප්‍රපංචයකට අහුවෙලා. ධර්මයේ කියලා සංසාරයකට අහුවෙලා. ධර්මයේ කියලා තවත් බොරුවක් කරලා. ඒක තේරෙන්න පටන් ගන්න මොකද දැන් අපි බලමු සමහර අයට තියෙන ධර්ම දැනුම ගත්තාම අනිත් අයට කියලා දෙන්න පුළුවන් පුදුම කියවිල්ල. හැබැයි බලන්න වචනයක් කියපු ගමන් දරා ගන්න බෑනේ වැටිල වැටිල දියා. යස ගන්න බැරි බැරි ඉච්ච දියා. හැබැයි ඇහුව කතා කළොත් එනවා සූත්‍ර 10ක් 15ක් වුණත් එළියට. ඊළඟට 10ක් 15ක් කතා කරොත්. ඒ වුණාට මොකක්වත් කරක දරන්න බෑ. එතකොට ඒ වුණාට එයා හිතන් ඉන්නවා එහා ධර්මදරයි කියලා. එයා ධර්මයේ දන්නවා කියලා. ඇත්තටම එයා දන්න මොකක්වත් නැහැ. මොකද්ද ඕ වචන ටික සෙට් එකක් කඩපාඩම් කරගෙන ඒක වලින් ප්‍රපංචයක් කරගෙන. ඒක ප්‍රපංච කරගෙන ඒක. අන්නේ වගේ දැන් අර ධර්මයේ ප්‍රපංච කරන්න ගියාට පස්සේ හරි ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය දෙයක් ප්‍රපංච කරනවා වගේ නෙමෙයි. මොකද සාමාන්‍ය අපි ගියක් අල්ලගෙන ඒක කතන්දරයක් ගොතාගෙන හිටියොත් ළමයා කිනාර මොන නිමිත්ත අල්ලගෙන කතන්දරයක් ගොතාගෙන හිටියොත් ඔකේ විඩාව තේරෙනවා. ඒ හරි වෙහෙසයිනේ. ඔය ළමයා කියන එක ඔස්සේ කතන්දර හදාගෙන හිටියාම නෝන මහත්තයා කෙනෙක් කෙනා ඔස්සේ gedara කියන ඒවාස්සේ අල්ලන් හිටියාම ඔක හරි බරයි. ප්‍රශ්නේ තියෙන්නේ ධර්ම දැනුම අල්ලගෙන ධර්මයේ හරහා ප්‍රපංචයක් කරගත්තොත් එහෙම ඒක කිසි බරක් නැහැ. ඕන කෙනෙක් තර්කයෙන් බරක් දැන්න පුළුවන්. ඕන කෙනෙක් එක වාද කරන්න පුළුවන්. ඕන කෙනෙක් වටන්න පුළුවන් වචන වලින්. ඕන කෙනෙක් වචන වලින් වටන්න පුළුවන් මේව කරන්න පුළුවන්. ඒ නිසා ඒක අපිට බරක් තේරෙන්නේ නැහැ. ඒක විඩාවක් තේරෙන්නේ නැහැ. ඒක විඩාවක් තේරෙන්නේ නැහැ. හැබැයි නිකන් ඒක නිකන් ඉගුරුතු දාලා මිරිස් ගත්තා වගේ වැඩක්. ආයෙත් අපි අහුවෙලා තියෙනවා. ආයෙත් ප්‍රපංච කෙනෙක් ලක්කලගෙන බුදුහාමුදුරුවෝ කියන්නේ මහන්නේ මේ ධර්මයේ පහුරක් කරගන්න මේක ඉතරෙන්ට ඉතරක් පාවිච්චි කරන්න මේක ප්‍රපංචයක් කරගන්න එපා. මේක තුලින් කතාවක් හදාගන්න යන්න එපා. උනාද කියන ධර්මයේ හරියට සර්පෙක් වගේ අල්ලනවා නම් හරියට බෙල්ලෙන් අල්ලන්නේ නැට්ටින් ඇල්ලුවොත් උඩ කොල්ල ඉතල දෂ්ට කරයි. ධර්මයේ ප්‍රපංචයක් කරගත්තොත් දැන් මම ධර්මදරෙක් මට මෙහෙම ධර්මයේ තේරෙනවා මෙහෙමයි මෙහෙමයි කියලා ඕකෙන් කතාවක් මමත් ඒ හදාගත්තොත් ඒතර අපිට තේරෙනවා ධර්මයේ තේරෙන කෙනාට ඇත්තට මෙහෙම අදහසක් නැහැ. මට දැනෙන විදිහට මම කියන්නම් ධර්මයේ වැඩෙන්න වැඩෙන්න තේරෙන එකම දේ මට අහවල් සූත්‍රේ තේරෙනවා අහවල් ධර්මයේ මම දන්නවා කියන එක නෙමෙයි. නිකන් එන්න එන්න පුංචි ළමෙක් වගේ වෙනවා.
පුංචි ළමයාට මෙලෝ ආඩම්බරකමක් නැහැ මං අරක දන්නවා මේක දන්නවා අහවල් දේ දන්නවා කියලා මොකක්වත් නැහැ නික ඒ මොකක්වත් ඇති වෙන්නේ නැහැ පුංචි ළමයාට එන්නේ 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 කියන්නේ පුංචි ළමයට වෙන්නේ නිකන් ඒ ළමයා පුදුම නිහතමානී පුදුම සරලයි පුදුම අහිංසකයි ඒ වගේ මේ ධර්මයේ වැඩෙන්න 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 ওই වගේ මම ධර්ම දරේ මේ මෙහෙමයි මෙහෙමයි මම මෙච්චර දහම දාන්නවා කියලා එහෙම වාදයක් එන්නේ නැහැ. බුදුහාරෝ කියනවා මට කිසි වාදෙකුත් නැහැ කියලා. ඒ ධර්මයේ ඇත්තට වැරදි වාද ඉවර වෙනවා. ඔක්කොම ඉවර වෙන්න පටන් ගන්නවා පුළුවන් තරම් තමන්ට තේරෙන්න ගන්නවා මේ ධර්මයේ ඇතුලේ වැඩෙන්න 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 ආයෙත් මම අහිංසක වෙනවා. ආයෙත් අර පොඩි ළමයාට යනවා. අන්න එතෙන්ට යනවා. එතෙන්ට යනවා නම් ඇත්තට මේක එයා ඇතුළේ ධර්මයේ වැඩිලා නැත්තම් අපි ධර්මයේ කියලා අපි නොදෙනුවත්ම ධර්ම ප්‍රපංචයකට අහු වෙලා ධර්මයේ කියලා තවත් මොකද්දෝ ධර්මයේ හරහා මනෝවිකාරයක් හදාගෙන මානසික පිස්සුවක් හදාගෙන ධර්මයේ කියලා මානසික පිස්සුවක් හදාගෙන ලෝකයක් හදාගෙන ප්‍රපංචයක් හදාගෙන දැන් එයාගේ සසර හැදෙන්නේ ධර්මයේ තුල ධර්මයේ නිසාම සසරක් හදාගෙන එතකොට දැන් අපි හිතමු අන්නේ ධර්මයේවත් අපි ප්‍රපංච කරන්නේ ධර්මයේවත් මම දැන් දන්නවා මට අහවල් දෙන්න පුළුවන් තණ්හා දිට්ඨි මානෙ කතාවක් හදාගන්න යන්නේ. ඒ කතන්දර ඔක්කොම අතහරිනවා. ඒ කතන්දර අතහැරියට පස්සේ අන්තිමට අපි ප්‍රපංච වැඩිම ප්‍රපංච කරන්නේ මම කියන අදහස. මම කියන තියෙන්නේ මම කියලා අපිට ඇති වෙන්නේ ඇත්තටම සංඥාවක් නේ විතක්කයක් නේ. ඔන්න ඕකල්ලන් තමයි අපි වැඩිම කතා ගොඩක් හදන්නේ. දැන් සමහර වෙලාවට ඒකනේ බුදුජානන් වහන්සේ දැන් ආකාසඤ්ඤායතන ධානයට ගියාට නිවසඤ්ඤා ධානයට ගියාට ආකින්චායතනේ ධානයට ගියාට නිවන් දැක්ක කියන්නේ නැහැ. මොකද ආකින්චායතන ධානයට සමවැදුනත් මුකුත් නැති බව අල්ලගෙන ඉන්නවා. දැන් නිවසඤ්ඤා නාසඤ්ඤා ධානයට ගත්තාම ඇත කියන එක ගන්නෙත් නැහැ නැත කියන ඇත නැත දෙකෙන් කියන්නේ ඇත නැත දෙක අල්ලන්නේ නැතුව ඉන්නවා. ඇත කියලා ඒ කියන්නේ ඒකේ අල්ලන්නේ නැතුව ඉඩරේ අල්ලන්නේ නැතිව ඉන්නවනේ. බුදුහාමුදුරුවෝ කියන මහණෙනි අන්තිමට අනිමිත්තේ නිමිත්තක් වෙන්න ගන්නවා. මොකක්වත් මම අල්ලන්නේ නැහැ කියලා අල්ලන්නේ නැති බව මමත් එෙන් අල්ලගෙන ඉඳ ගන්නවා. කිසිවක් නැති බව අල්ලන්න ගන්නවා. අන්තිම පොයින්ට් එකේදී අපි ප්‍රපංච කරන්නේ මමයා. අනිමිත්තේ අනිමිත්ත සමාධියේදී අනිමින් කිසිවක් අල්ලන්නේ නැහැ කියන එක ප්‍රපංච කරලා තියෙනවා. බුදුහාරෝ වෙනවා ඒකත් පටිච්ච සමුප්පන්නයි. ඒකත් හේතු නිසා සකස් වෙච්ච දෙයක්. අන්න ඕකත් අතහැරපන්. ওই ප්‍රපංචයත් අතහැරපන්. ඔය මොකක්වත් අල්ලන්නේ නැතුව ඉන්න මම. ඇත්තටම මම කියන අදහස තමයි මේ ප්‍රපංච කරන්නේ. ඒ මම කියන අදහසවත් ප්‍රපංච කරන්නේ නැතුව ඉන්න ගන්න. ඒ තුල කතන්දර ගොතන්නේ නැතුව ඉන්න පටන් ගන්න. අන්නේ ඒ තුල කතා කරලා ඔබ තන්නේ තියදී මම කියන අදහස ශූන්‍යලා යනවා. ඒක තමයි නිබ්බහම. අන්තිමට අපි ඔක්කොම ප්‍රපංච කරලා 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 අතල්ලා අතල්ලා අන්තිමට මාව පිට කියන මම කියන අදහසත් ප්‍රපංච කරන්න එපා. ඒක අල්ලගෙන ඒක නිමිත්තක් කරගෙන ඒක ඔස්සේ කතන්දර ගොතන්නේ තමයි මේ හුරු වෙලා ඉන්නේ. අන්නේ ඒකත් ප්‍රපංච කරේ නැත්තම් අන්නේ ඒකත් විඥානේ දැනීම මාත්‍රයක් විතරයි මම කියන අදහස කියන එකක් දැක්කොත් අන්නේ එතනත් ඒක දැනීම මාත්‍රෙන් තොරව වෙනම පවත්නාගෙන දයක් නැති බව ආන් ඒක ප්‍රපංච කරන්නේ නතර වෙනවා. ඒ නතර වීමම තමයි තින් නිබ්බහම. ඉදහසක්